ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්ස සවන කාලෝ අයං භදන්තා ධම්මස්ස සවන කාලෝ අයං භදන්තා ධම්මස්ස සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 සූත්‍ර ධර්මයක් සාකච්ඡා කළා මතකද ඉන්නේ මොකද සූත්‍රේ නම දිසතිය සාකච්ඡා කළේ මොකද සූත්‍ර පුත්තමා අපි ආහාර කීයක් ගැන කතා කළාද ආහාර හතරක් ගැන කතා කළා ඒ කබලිකාකාර ආහාරයේ මොන කොහොමද දකින්නේ කියලා කිව්වා කොහොමද දකින්නේ? කබලිකාකාර ආහාරය උපුක්ත මාංශයක් විදියට දකින්න කිව්වා. ඊළඟට ස්පර්ශ ආහාරය කොහොමද දකින්න කිව්වා? මම ඉවත් කරන ලදෙල දෙනක් විදියට දකින්න කිව්වා. ඊළඟට මනෝ සංජේතන ආහාර කොහොමද දකින්න කියලා කිව්වා. විඤ්ඤාණ ආහාර කොහොමද දකින්නේ? තාසිකට පිළිගැනීම උල්පාවා දර මනෝ සංචේතන ආහාරයේදී ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ කියලා අපි කතා කළේ මොකක්ද? ශක්තිමත් පුරුෂය කියලා කතා කළේ අතීතයත් අනාගතයත් කියන දෙක උටේ කියලා මම හිතන මතක් කරන්නේ මතක් කිරීමට අපි කතා කළාද? අර අපි දෙන්නේ කතා එකයි මම මේ මතක් කරගත්තේ. මට මතක් වුණා මම බණ කියලා ඉවරුනහම මොහොත දවසේ කරපු වැඩ ටික මතක් වෙනවා. ඒතර ආමේ කාරණා කියුන්නේ නැහැ කියන සිහියට එනවා. ඒකෝට අපි එතන මතක් කළා මතකද? ශක්තිමත් පුරුෂයෝ දෙදෙනේ මනෝ සංචේතනා කියලා කියන්නේ සිතුවිලි වලට එතෙන්දී අපි කතා කළා හරියට ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ මේ අර තමන් පුරුෂ ප්‍රමාණයට කපපු වලක අඟුරු දාලා නේද කිනි දැල් නැති දුම නැති ඒ අඟුරු වලට හරියට අදිනවා වගේ ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ මැරෙන්න අකමැති සැපය කැමති ජීවත් වෙන්න කැමති මිනිස්සෙක්ව අර වලට අදිනවා අන්නේ වගේ හැම වෙලාවකම මේ මනෝ සංචේතන සිතුවිලි කොහෙට දදින්නේ එක්ක අනාගතය කියන ශක්තිමත් ධම්ම විසින් ශක්තිමත් පුරුෂයා විසින් ඒ වගේම අතීතය කියන ශක්තිමත් පුරුෂයා විසින් කොහෙට දදින්නේ අර අඟුරු වලටම අදිනවා ඒ කියන්නේ අපේ සිතුවිලි බොහෝ සෙයින් හටගන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ හොඳයි එතකොට විඤ්ඤාණ ආහාරයේ අපි කොහොමද දකින්න කියලා කිව්වේ ආයි මේ
දේට රජ කෙනෙකුගෙන් දඬුවමක් නියම වෙනවා. කොහොම දූදේට 100ක් තැලුම් කනවා, දවල්ට 100ක් තැලුම් කනවා, හවසට 100ක් තැලුම් කනවා. ඔය විදිහට අපි සාකච්ඡා කරනවා. හොඳයි. අද තියෙන්නේ කාම භූ සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ සලායතන වර්ගයේ චිත්ත සංයුත්තේ කියලා සංයුත්තෙහි තමයි මේ කාම භූ සූත්‍රය තියෙන්නේ. මේ කාම භූ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කළ එකක් නෙවෙයි. මේ කාම භූ සූත්‍රය ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කරපු එකක්. ඒකට මේ චිත් කාටද මේක දේශනා කරන්නේ? චිත්ත කියලා ගෘහපතියෙකුට. හොඳයි. ඒකට මේ චිත්ත ගෘහපතිය මේ අනාගාමී වෙච්ච කෙනෙක්. චිත්ත ගෘහපතිය අනාගාමී වෙච්ච කෙනෙක්. ධර්මීය ස්වාමීන් වහන්සේලා හා සමග ඇවිදින්න ධර්මයේ කතා කරන්න බොහොම ප්‍රිය කරපු කෙනෙක්. එතකොට ස්වාමීන් වහන්සේලාට හරි අකමැත්තක් තියලා තියෙනවා මේ චිත්ත ගෘහපතිය නිසා. ඒ දවසක් මේ මච්චිකා සඳ කියලා මේ ඒ ආරන්නේ ඒ වඩන හැබි තමයි මේ ස්වාමීන් වහන්සේලා වැඩ හිටියේ. දැන් මේ සූත්‍රයෙන් අමතර කාරණා. ඉතින් දවසක්ද මේ චිත්ත ගෘහපති ඇවිදින්න මේ ස්වාමීන් වහන්සේලාට තමාගේ ගෙදර දානෙකට ආරාධනා කරනවා. ආරාධනා කරයින් පස්සේ ස්වාමීන් වහන්සේලා දී ආරාධනා පිළි අරගෙන දවල් දානීය පිණිස ගෙදරට වඩිනවා. වැඩියාම මේ චිත්ත ගෘහපති ඉතින් බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් දන් සකස් කරලා පූජා කරනවා. පූජකල් ඉවරලා ස්වාමීන් වහන්සේලා දන් වළඳලා ඔක්කොම කටයුතු ඉවරුනහම ස්වාමීන් වහන්සේලා පිටත් වෙනකොට මේ චිත්ත ගෘහපතිය පිරිසට කෑම කාල බීලා යන්න කියලා මේ චිත්ත ගෘහපතිර ස්වාමීන් වහන්සේලාගේ පිටුපස්සෙන් යනවා. ඉතින් පසුපස්සෙන් අර ස්වාමීන් වහන්සේලාත් එක්ක ගමන් කරනවා. දැන් බොහොම රස්නේ දවසක්. මේ ස්වාමීන් වහන්සේලා බොහෝම අපහසුවෙන් තමයි වැඩම කළේ. එතකොට උඩිනුත් රස්නේ, මහ පොළොව රත් වෙලා යටිනුත් රස්නේ. මේ ඒ සූත්‍රයේ හිමම තියෙනවා. එතකොට මේ එක්තරා හිටිය මහක කියලා භික්ෂුන් වහන්සේ නම. එයා තමයි ඉන්න පුංචි මහාමුදුරුව. එතන මේ ස්වාමීන් වහන්සේ යන් පිටිපස්සෙන් යන ගමාර මහතෙරවරුන්ගෙන් අහනවා, මහ ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, ස්වාමීනි මේ වෙලාවට සිහිල් සුළඟක් ආවොත් වලාකුළුකුත් ආවොත්, එතකොට වැහි පොදත් බිඳුව බිඳුව වැටුණොත් හොඳයි නේද? ඊට පස්සේදී අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කියනවා බොහොම යහපත්, සිහිල් සුළඟක් ආවොත් වලාකුළුත් ආවොත් ඒ වලාකුලෙන් වැහි බින්දුත් වැටුණොත් බොහොම යහපත්. ඉතින් දැන් මේ ටික වෙලාවක් යනකොට සිසිල් සුළඟුත් වෙනවා, වලාකුළුත් වෙනවා, වැහි බින්දුත් වැටෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ පාතිහාරයේ පෑමේ හැකියාව, ඉතින් මේ ස්වාමීන් වහන්සේ පාතිහාරයක් පෑවා. එතකොට මේ පිටිපස්සෙන් යන චිත්ත ගෘහපතිය කල්පනා කරනවා මෙතන ඉන්න පුංචි මහමුදුරුව මෙයා මහක කියන භික්ෂුන් වහන්සේ. නමුත් මේ හැමසරන්ට මේ වගේ බලයක් තියෙනවා නම් මේ අනිත් ස්වාමීන් වහන්සේලා කොච්චරනම් මේ හැකියාවන් තියෙන උදවියද කියලා මේ සිතුවිල්ලක් පහළ වෙනවා. එතකොට දැන් මෙහෙම ආරාමයට යනකම් යන වඩිනවා. වැඩිහාම උන්වහන්සේ පාතිහාරයේ මිදෙනවා. ඉතින් තමන්ගේ කුටිවලට වැඩම කරනවා. වැඩම කරාම දැන් චිත්ත ගෘහපතියට මෙයා ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න ඕන. අපිටුණත් එහෙම නෙමෙයි. මොකක් හරි කවුරු හරි උච්චර දෙයක් කරන්න ඕනේ නැහැ, පොඩි දෙයක්. එහෙම කරත් එහෙම අපිට හම්බ වෙන්න ඕනේ, කතා කරන්න ඕනේ. මෙතන තව එකක් තියෙනවා. දැන් අපි ඉස්සර පුංචි කාලේ ලංකාවේ දානවලට වඩිනවනේ. මේ යා එක්කරගෙන යන්නේ නම් දවල් තැම්මට්ටම් ගහලා සුදු පාවඩ දාලා ඉතින් එහෙම එක්කරන් යනවා. එක්කරන් ගියාම
වැදන් ඉවලහර ඉවර වෙලා දැන් අපි පිරිවෙන් යන්න ඕනේ. හවස නැතියේ කවුරුවත් නැහැ අපිව ගිහින් දාන්න. ඊයර එක් වඩම්මන්න තිබුණු වමනාව අපස්සට වඩම්මන්න නැහැ. ඇයි? ඒගොල්ලන්ට අර මිත්‍රයන්ට සංග්‍රහ කරන්න තියෙනවා. එහෙම වැඩ ගොඩයි. ඊයර ප්‍රධාන කාරණා එතකොට අප්‍රධාන වෙනවා. නමුත් මේ ඒ කාලේ හිටපු අයට එහෙම නැහැ. දාන්නේ දීලා පස්සෙනුත් එනවා. හොඳයි. එතකොට දැන් මේ සාමින් වහන්සේ හම්බුවෙන් වුණාම තිබුණා. ඉතින් අනිත්තරම් සාමින් වහන්සේලාටත් වන්දනා කරලා මේ සාමින් වහන්සේ ළඟට ගියා. ගිහින් උන්වහන්සේගේ කුටිය ළඟට කුටියට වැඩම කළා. මේ චිත්ත ගුහපතිය සාමින් වහන්සේට වැඳලා කතා බහක් ආරම්භ කළා. කතා බහ කරලා කියනවා සාමීනි ඔබ වහන්සේට පුළුවන් මට තව පාතිහාරයක් දෙන්න. ඊට පස්සේදී මේ ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් ගෘහපතිය උතුරු මේ තන මේ අමු තන ටිකක් මේ කුටි වල තියෙන ඉස්සරහා කොටසක් ඒකට කියන්නේ පිළ ඒ පිළෙහි අතුරන්න මේ චිත්ත ගෘහපති තහණි අනිකට මේ අමු තන කොළ ගෙනල්ලා ඇතිරුවා. දවසෙදි කියනවා එහෙනම් උතුරු සල්ුවත් උගුලින් තියන්න කියලා. දැන් මේ අතුරුපු තන ටික උඩින් තිබ්බා. සාමින්හන්සේ ඇතුළට ගියා. කුටිය වහගත්තා. ඉතින් පාතිහාරයක් පෑව මේ සාමින්හන්සේ අර සියලුම තනකොළ ගිනිගත්ත. නමුත් උතුරු සල්ුව ගිනිගත්තේ නැහැ. ඊපස්සේ මේ මොකද මෙහෙම කරන්න උනේ? දැන් තමන් අතින් දිත් පාතිහාරයක් පෑවනේ. දැන් මේක නෑ කියන්න බෑ. බෑ කියන්න බෑ. දැන් මේ වුණොත් තමන් අර තම් එහෙම මොකද එයා දැක්ක ගිහිය ගිහි පින්වතයික දැක්කා. ඊට පස්සේදී ආපු නෑ කියන්න බෑ කියන්න බෑ. ඒ නිසා විපාතිහාරී එහෙම කරන්න උනා. ඊට පස්සේදී මොකද උනේ? දැන් සාමින් වහන්සේට කියන ඔබ වහන්සේ මේ මච්චිකා සණ්ඩේම සිතලව වාසය කරන සියක්වම ඔබ වහන්සේට සිව්පසෙන් අපෝපස්ථාන කරනවා කියලා මෙන්න දිව සාමින් වහන්සේ නිස්සබ්ද වෙ කිව්වේ. ඉවසව දාලා මෙන්න මේ ගෘහපතිය යනකොටම තමන්ගේ කුටිය සකස් කරලා පිරිසුදු කරලා තියලා අපෝ ගියා. අපෝ මේ පැත්තට ආවෙවා. ඉතින් මේ ඒ සාමින් වහන්සේ අපෝ ඒ සූත්‍ර අවසානියම තියෙනවා. තවත් කිසිදු දිනයක ඒ මච්චිකා සණ්ඩ කියන වනයේට පිවිසියේ නැහැ කියලා. ඔන්න ඒ කාලේ හිටපු රාතන් වහන්සේලා. ඒ කියන්නේ ඇයි එහෙම ආවේ නැත්තේ? එයා දන්නවා. ඉතින් තාවත් අර ගෘහපතියව අඳුරනවා. නේ? එතකොට එයා දන්නවා මේ ස්වාමීන් වහන්සේ පාතිහාර පන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. ආපහු මොකද වෙන්නේ? වාදාය තියෙනවා. ඒ මොකද Pali Bodh තියෙනවා. ඇයි? අරයි අයි වෙනදට වඩා ඕනෑ කමින් තමන් මේ සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඒ කියන්නේ ඒ ගෘහපතිය මේ ස්වාමීන් වහන්සේ සමග ඇසුර වැඩි වෙනවා. ඒක Pali Bodhයක් කියලා. ඒ නිසා උන්වහන්සේ ඉතින් වැඩම කළා. ඒ ඔන්න ඔය වගේ වැඩක් වෙලා තියෙනවා. එකක් විතරයි කිව්වේ. හොඳයි. එතකොට අද මේ ဒုတိය කාම භූ සූත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ තව පළවෙනි කාම භූ සූත්‍රේක තියෙනවා. හොඳයි. ඒකං සමයං ආයස්මා කාම භූ මච්චිකා සණ්ඩේ විහෙරති අම්බට්ටක වනේ. මම මේ දේශනාව ඒ මුලින් කලේ ඒ දේශනාව මේ හිටපු සාමින්වහන්සේලා අතර හිටපු කුංචිම සාමින්වහන්සේ තමයි අර පාතිහාර ප්‍රෑමක් කළේ. ඒකට මේ තෙර නම. එතකොට ඒ වණියම වැඩ හිටපු ඒ භික්ෂුන් වහන්සේලා සමගම වැඩ හිටපු සාමින්වහන්සේ නම කාමභූ කියන සාමින්වහන්සේ. ඒකං සමයං ආයස්මා කාමභූ මච්චිකා සණ්ඩේ විහෙරති අම්බට්ටක වනේ. මේ කාමභූ කියන ස්වාමින් වහන්සේ මේ අම්බට්ටක වනයේහි වාසය කරනවා. අතකෝ චිත්තෝ ගහපතේ යේනා යස්මා කාමභූ තේනුප සංකමි උපසංකමිත්වා ඒකමන්තන් නිසින්නෝ
කෝ චිත්තෝ ගහපති ආයස්මන්තං කාමභුං ඒතද හෝච. මේ කාමභූ සාමින් වහන්සේ මච්චිකා සණ්ඩ වනයෙහි වැඩවාසය කරනවා. ඒ වැඩවාසය කරනකොට මේ චිත්ත ගෘහපතිය එතන ඒ කාමභූ සාමින් වහන්සේ යම් තැනක දිත්තනට වැඩම කරලා වැඳ නමස්කාර කරන එකත් පසකින් ඉඳලා මෙන්න මේ විදිහට කියනවා. කතිනුකෝ භන්තේ සංඛාරාති. ස්වාමීනි සංඛාර කීයක් තියෙනවද? කති සංඛාර කීයක් තියෙනවද? දැන් ඔය හැටිය දන්න විදිහට සංඛාර වර්ග කීයක් තියෙනවද? තුන. ආ සංඛාර පච්චී. ආ දැන් අපි ඉගෙනගෙන තියෙන සංඛාර දෙආකාරයේ. කොහොමද? කාය සංඛාර කියලාත් ඉගෙනගෙන තියෙනවා. වාචී සංඛාර කියලාත් ඉගෙනගෙන තියෙනවා. චිත්ත සංඛාර කියලාත් ඉගෙනගෙන තියෙනවා. තව ඉගෙනගෙන තියෙන කොහොමද? එතකොට පුඤ්ඤාභි සංඛාර කියලාත් ඉගෙනගෙන තියෙනවා. අපුඤ්ඤාභි සංඛාර කියලාත් ඉගෙනගෙන තියෙනවා. ආනිඤ්ඤාභි සංඛාර කියලාත් ඉගෙනගෙන තියෙනවා. තේරුණාද? එතකොට මේක මේ එක ධර්ම පරියායයක්. එතකොට දැන් විස්තර කරන ක්‍රමයක් මේක. එතකොට අර සංඛාර ධර්ම නැතුවා නෙවෙයි. දැන් එතකොට දැන් චිත්ත සංඛා කාය සංඛාර කොහෙද හටගන්නේ? ඒ කායට අනුබද්ධව. වචී සංඛාර වචනයට අනුබද්ධව. චිත්ත සංඛාර සිතට. දැන් ඔය කියන සංඛාර වර්ග ස්වභාවය වශයෙන් බෙදුවෝ. මේක දැන් ක්‍රියානේ. මේ හොඳට තේරුම් ගන්න. දැන් කාය සංඛාර කියලා කියන්නේ ක්‍රියාවක්. වචී සංඛාර කියලා කියන්නේ ක්‍රියාවක්. චිත්ත සංඛාර කියලා කියන්නේ ක්‍රියාවක්. දැන් මේ ක්‍රියා තුන ස්වභාවය වශයෙන් බෙදුවොත් මේ කයින් කෙරෙන සියලු ක්‍රියාත්, වචනයෙන් කෙරෙන සියලු ක්‍රියාත්, සිතින් කෙරෙන සියලු ක්‍රියාත් ස්වභාව වශයෙන් බෙදුවොත් තුනකට බෙදන්න පුළුවන්. ඒ කොහොමද? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කියන කොටස් තුනකට බෙදන්න පුළුවන්. තේරුණාද මේ වෙනස? හොඳයි. මේක ක්‍රියා වශයෙන් අරක ස්වභාවය වශයෙන් තේරුණා නේද? එදුවට කතිනුකෝ භන්තේ සංඛාරාති. සාමීනි සංඛාර කීයක් තියෙනවද? තයෝකෝ ගහපති සංඛාර කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝති. සාමීනි සංඛාර ධර්මිය තුනක් තියෙනවා. ඒ තමයි කාය සංඛාර, අනිත් වචී සංඛාර, මනෝ චිත්ත සංඛාර. නැත්තම් මනෝ සංඛාර කියලාත් කියනවා. අපි මේ චිත්ත සංඛාර කියලාම ඉගෙන ගමු. එතකොට සාදු භන්තේති කෝ චිත්තෝ ගහපති ආයස්මන්තං කාමබුස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං කාමභුං උත්තරින් පඤ්ඤං ආපුච්චි. මේ චිත්ත ගෘහපතිය තනාගාමි වෙච්ච කෙනෙක් නේ. ඉතින් මේ සාමින් වහන්සේට බොහෝ මේ සාමින් වහන්සේ කියපු වචන ටික අනුමෝදන් වෙලා සාදු සාදු එහෙමයි සාමින් වහන්සේ කියලා මේ කියපු ධර්මයේ අනුමෝදන් වෙලා මේ කාමභූ සාමින් වහන්සේගෙන් තව ප්‍රශ්නයක් අහන. මොකක්ද අහන ප්‍රශ්නය? කතමෝපන භන්තේ කාය සංඛාරෝ, කතමෝ වචී සංඛාරෝ, කතමෝ චිත්ත සංඛාරෝති. සාමීනි කාය සංඛාර කියන්නේ මොකක්ද? වචී සංඛාර කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම කතමෝ චිත්ත සංඛාරෝ, චිත්ත සංඛාර කියන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට මේ කාමභූ සාමින් වහන්සේ පිළිතුරු දෙනවා. අස්සාස පස්සාසෝකෝ ගහපති කාය සංඛාරෝ. දොර කාය සංඛාරය කියලා කියන්නේ මොකක්ද? මේ ආස්වාස පාස්වාස ක්‍රියාවලිය කාය සංඛාරයි. මේක තව විස්තර වෙන ඉදිරියට. එතකොට විතක්ක විචාරා වචී සංඛාරෝ. වචී සංඛාර කියලා කියන්නේ මොකක්ද? විතක්ක විචාර කියන ධර්ම දෙක තමයි වචී සංඛාර කියලා කියන්නේ.
දර සංඥාච වේදනාච චිත්ත සංඛාර හෝති. චිත්ත සංඛාර කියලා කියන්නේ මොකක්ද? සංඥාවත් වේදනාවත් කියන දෙක තමයි චිත්ත සංඛාර කියලා කියන්නේ. හොඳයි. දැන් ජීවිතයක් ගත්තාම ඔන්නේ සංඛාර ධර්ම තුන විතර තුනක් තමයි පවතින්නේ. මොනවද පවතින්නේ? සංඛාර ධර්ම තුනක්. ඒක පුද්ගලයෙක් සත්වයක් නෝ පවතින්නේ මෙන්න මේ වෙන ක්‍රියාවලීන් තුනක් තමයි තියෙන්නේ. මොකක්ද? මේ සිතින් චිත්ත සංඛාර. එතකොට වචී සංඛාර. ඒ වගේම කාය සංඛාරත් කියන්නේ මෙන්න මේ තුන තමයි පවතින්නේ. හොඳයි. එතකොට එතන කාය සංඛාර කියලා කියන්නේ මොකක්ද? ආස්වාස පාස්වාස. වචී සංඛාර කියලා කියන්නේ විතක්ක විචාර. ඊට පස්සේ චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා වේදනා. මතකයි නේද? සාදු භන්තේති කෝ චිත්තෝ ගහපති මේ චිත්ත ගෘහපතිය යහපත් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා මේක අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා තව ප්‍රශ්නයක් අහනවා. කතමෝ පන භන්තේ ආස්වාස අස්වාස පස්වාස කතමෝ පන භන්තේ ආස්වාස පස්වාස කාය සංඛාරෝ කස්මා පන භන්තේ ආස්වාස පස්වාස කාය සංඛාරෝ කස්මා චිත් විතක්ක විචාරා වචී සංඛාරෝ කස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ. එතකොට මේ චිත්ත ගුහපති අහනවා මේ ස්වාමින්වහන්සේගෙන්, ස්වාමීනි කොහොමද ආස්වාස පාස්වාස කාය සංඛාර වෙන්නේ? ඒ වගේම කොහොමද ස්වාමීනි විතක්ක විචාර වචී සංඛාර වෙන්නේ? කොහොමද සංඥාවත් වේදනාවත් චිත්ත සංඛාර වෙන්නේ? ඉතින් මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, ආස්වාස පස්වාස කෝ ගහපති කායික ඒතේ ධම්මා කාය පටිබද්දා තස්මා ආස්වාස පස්වාස කාය සංඛාරෝ. චිත්ත ගෘහපතිය මේ ආස්වාස පස්වාස කියලා කියන්නේ ගහපති කායික ඒතේ ධම්මා කාය පටිබද්දා. මේ හුස්ම ගැනීම පිට කිරීම කය අනුබද්ධව තමයි පවතින්නේ. තස්මා ආස්වාස පස්වාස කාය සංඛාරෝ. මේ ආස්වාස පස්වාස කියලා කියන්නේ කාය සංඛාර කියලා දේශනා කරනවා. දැන් හොඳයි. දැන් හුස්ම ගන්න හිතලද? එතකොට දැන් හිතල ගන්නේ ස්වභාවයෙන් හුස්ම වැටෙන්න නිසානේ හිතල ගන්න පුළුවන් නේද? දැන් හුස්ම වැටෙන්නේ නැත්නම් ස්වභාවය මොකද වෙන්නේ? එතකොට මේ කය පටිබද්ධවම පවතින එකක් තමයි මොකද්ද? ආස්වාස පහස්වාස කියලා කියන්නේ. මේක හිත යොදලා කරන ක්‍රියාවලියක් නෙවෙයි. දැන් අපිට අවශ්‍ය නම් හිත යොදලා කරන්න පුළුවන්. හැබැයි දැන් භාවනා කරනකොට කියනවා මේ ආස්වාස පාස්වාස කය දිහා බලන්න කියලා. බලනකොටම මේ දැන් අර ස්වභාවයෙන්ම මොකක් හරි දෙයක් අරමුණු වෙනකොට හිත නිතරම යෙදිලානේ පුරුද්ද. එතකොට දැන් මේ ආස්වාස පාස්වාස ක්‍රියාවලිය හිත නැතත් කියන්නේ මේ හිත යෙදුන් නැතත් ඒ ක්‍රියාවලිය ස්වභාවය වශයෙන්ම සිද්ධ වෙනවා. එතකොට දැන් භාවනා කරනකොට උගන්වනවා මේ ආස්වාස පාස්වාස ක්‍රියාව දිහා බලන්න කියලා. එතකොට ඒක දිහා බලනකොටම එයා හිතල තමයි ඒ කියන්නේ සිහිය මදනම් වීරිය මදනම් එයාට අර ආස්වාස පාස්වාස ක්‍රියාවලියත් එක්කම හිත උපදිනවා. ඒ කියන්නේ මම හුස්ම ගන්නවා පිට කරනවා කියන්නේ ඒ අදහස එනවා. ඒ එහෙම එන්නෙම සිහිය මදකම නිසා, වීර්ය මදකම නිසා. හොඳයි. එතකොට මේ තව විස්තර වෙනවා ඉස්සරහට. තස්මා පුබ්බේකෝ ගහපති විතක්කේත්වා විචාරේත්වා පච්චා වාචාම් බින්දති. දැන් වචී සංඛාර කියන්නේ ක්‍රියා වචී සංඛාර කියලා කියන්නේ මේ වචන පිට කරන්නේ කටින්නේ. හැබැයි කටින් පිට කරන්නට කලින් අපි මොකද්ද කරන්නේ? මේ හිතින් විතක්ක විචාර කරනවා.
විතක්ක කියලා කියන්නේ මොකද්ද? දැන් මම කියනවා මෙන්න මේ සටහන ලියන්න කියලා. එහෙම සටහන ලියන්න කිව්වහම දැන් මම කියනවා මේ විදිහට යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජ කරන කල්ලි එහෙම තියෙන. එතකොට දැන් කෙනෙක් ලියනවා මේක. ලියනකොට එයා ඒක විතක්ක කරනවා. විතක්ක කරනවා කියන්නේ ඒක ඒ අරමුණේට හිත නංගව ගන්න ඕන. ඒ අරමුණේ හිත හසුරවන්න ඕන. එහෙම හැසිරෙව්වේ නැත්නම් එයාට පෑන හසුරවන්න බෑ. තේරෙනවා? අන්න ඒ වගේ විතක්ක කියලා කියන්නේ අරමුණකට හිත නංවනවා. ඒ අරමුණේ සැරිසරනවා. ඒකට තමයි විචාර කියලා කියන්නේ. ඒක මේ හිතේ හටගන්න චෛතසික ධර්ම දෙකක්. විතක්ක විචාර කියලා කියන්නේ චෛතසික ධර්ම දෙකක්. ඒ චෛතසික ධර්ම දෙකෙන් තමයි මේ වචනේ හසුරවන්නේ. දැන් හොඳට සිහියෙන් හිටියොත් එහෙම මේ කතා කරන සෑම වචනයකටම කලින් විතක්ක විචාරකේ විතක්ක විචාර කිරීමක් තියෙනවා. එහෙම විතක්ක විචාර නැතුව වචනයක් පිට කරන්න බෑ. තේරුණා? එතකොට ඒ විතක්ක විචාර කිරීමෙන් පසුව තමයි වචනය පිට වෙන්නේ. දැන් අපි මේක සිහියුනුත් කරනවා. සිහිය නැතුව කරනවා. ඒ කියන්නේ සතිය ප්‍රබලවත් විතක්ක විචාරය කරනවා සමහර වෙලාවට. මේක මම කිහිල්ල කියන්න ඕන කියලා එහෙම හිතලා කිහිල්ල කියනවනේ. එතකොට ඒක සිහියෙන් කියනවා. එතකොට විතක්ක ਵਿਚාර නැතුව අපි නිකන් කතා කරනකොට විතක්ක ਵਿਚාරය, ඒ කියන්නේ සිහි විතක්ක ਵਿਚාර කරනවා සිහිය මදව, සිහිය අඩුයි. තේරුණා? යනර සිහිය අඩුව විතක්ක ਵਿਚාර කරනවා, සිහිය ඇතිවත් අපි විතක්ක ਵਿਚාර කරනවා. එතකොට විතක්ක ਵਿਚාර කියලා කියන්නේ චෛතසික ධර්ම දෙක. ඒ විතක්ක ਵਿਚාර කිරීමේ තමයි වචනය කියන කාරණාව පිට වෙන්නේ. විතක්ක ਵਿਚාර නැත්නම් කෙනෙකුට වචනය නැහැ. විතක්ක ਵਿਚාර සංහිඳෙනවා කොතැනදී? පළවෙනි ධ්‍යානයේදී. අද ටිකක් ගැඹුරු වැඩි වගේ මම හිතන්නේ. කට්ටිය දැම්මම විතක්ක ਵਿਚාර වලට සම්බවදීන සූදානම් වගේ. හොඳයි. එතකොට යමක් ප්‍රකාශ කරන්නට කලින් මෙන්න මෙහෙම කියන පුබ්බේකෝ ගහපති ගෘහපතිය විතක්කෙත්වා අරමුණට හිත නංවලා විචාරෙත්වා ඒ අරමුණේ හිත හසුරවලා පච්චා වාචම් බින්දති. පසුව තමයි වචනේ ප්‍රකාශ කරන්නේ. එතකොට තස්මා විතක්ක විචාරා වචී සංඛාරෝ. අන්නේ කරන සංඛාරයට කියනවා වචී සංඛාරය කියලා. අර විතක්ක කරලා විචාර කරලා වචන පිට කරනවා. අන්නේකට කියනවා මොකක් කියලාද? වචී සංඛාර කියලා. සංඥාච වේදනාච චේතසිකා. මේ සංඥාවත් වේදනාවත් කියලා කියන්නේ චෛතසික දෙකක්. ඒතේ ධම්මා චිත්තපටිබද්ධා. මෙන්න මේ ධර්ම දෙක සිතට අනුබද්ධව තමයි පවතින්නේ. තස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝති. මේ සංඥාවත් වේදනාවත් චිත්ත සංඛාර කියලා දේශනා කරනවා. සාදු භන්තේති කෝ චිත්තෝ ගහපති උත්තරින් පඤ්ඤං ආකුච්චි. එහෙමයි සාමින්වහන්ස, බොහොම යහපත් සාමින්වහන්ස කියලා මේ කියපු ධර්මයේ අනුමෝදන් වෙලා නැවතත් ප්‍රශ්නයක් අහනවා. මේ කියපු කාරණා ටික තේරුණා. දැන් අපි කිව්වා ජීවිතයක් කියලා කියන්නේ සංඛාර වර්ග තුනක්. ඒතෙන් එහාට දෙයක් නැහැ. දැන් අපි මේ කරනවා කියලා මේ ලෝකයේ මෙහි කොනේ ඉඳලා එහා කොනට ගිහිල්ලා කරා, ඊට පස්සේ බිමේ ඉඳලා උඩ දිශාවට ගිහිල්ලා කරා කරන්න තියෙන්නේ කාරණා තුනක්. පොතෙන්ට ගිහිල්ලා කරත් කරන්න තියෙන කාරණා තුනක්. ඒ මොකක්ද? කාය සංඛාර කරනෝ, වචී සංඛාර කරනෝ, චිත්ත සංඛාර කරනෝ. මේ 31 භවය තුලම කරන්න තියෙන ඔච්චරයි. තේරුණා? සියලු සත්වයෝ කරන්නේ මේ 31 භවය තුල ඔන්න ඔය ටික තමයි. හොඳයි. එතකොට
කාය සංකාර හැටියට අපි දැක්කුවා කුමක්ද මේ ආස්වාස පාස්වාස කියලා කියන්නේ කාය සංකාර. ඊපස්සේ වචී සංකාර හැටියට දැක්කුවා විතක්ක විචාර කියලා කියන්නේ වචී සංකාර. ඊට පස්සේ චිත්ත සංකාර හැටියට දැක්කුවා සංඥා වේදනා කියන දෙක. ඊපස්සේ නැවතත් ප්‍රශ්නයක් අහනවා කතං පන බන්තේ සංඥා වේදිත නිරෝධ සමාපatti හෝතිති. මෙන්න මේක තමයි වටිනේ. නකෝ ගහපති සංඥා වේදිත නිරෝධං කතං පන බන්තේ සංඥා වේදිත නිරෝධ සමාපatti හෝතිති. ස්වාමීනි කොහොමද සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වෙන්නේ? එතකොට දැන් අපි කිව්වා දැන් කාය සංකාර කියලා කියන්නේ ආස්වාස පාස්වාස. වචී සංකාර කියලා කියන්නේ විතක්ක විචාර. ඊට පස්සේදී චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥා කියන දෙක. දැන් මේ අහන්නේ මොකද්ද? සංඥා වේදිත. ඒ කියන්නේ සංඥාවෙන් නිරෝධ වීමෙන් ලබන සමාපත්තිය. වේදිත කියන්නේ සංඥාව නිරෝධ වීමෙන් සංඥා වේදනා නිරෝධ වීමෙන් ලබන ස්වභාවය. ඒක. එතකොට මේ අහන්නේ මොකද්ද? කතම්පන බන්තේ සංඥා වේදිත නිරෝධ සමාපත්තීති හෝති. සාමිනී කොහොමද සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වෙන්නේ? තේරුණා. දැන් අපි කිව්ව මුලින් මෙන්න මේ සංඛාර ධර්ම තුන තමයි පවතින්නේ. මේ අපි ඉතින් මේකට මේ හිතින් සංඥා වේදනා හට ගන්නකොට අපි ඉතින් මෙහෙර මම කියලා කෙනෙක් ආදේශ කරගෙන ඉන්නවනේ. එතකොට ඊට පස්සේදී වචී සංඛාර විතක්ක විචාර වෙනකොට ඒකටත් අපි මම කියන කෙනෙක්. ඊට පස්සේ කයින් ක්‍රියා කරනකොට ආස්වාස පාස්වාස ආදී වෙනකොට මේ මම තමයි හුස්ම ගන්නෙ මම කියලා කෙනෙක් දාගෙන ඉන්නවනේ. ඒක අපි පනවගත්තු එකක්නේ. ඒ පැන උනේ අනෝබෝධය නිසානේ. එතකොට නැත්තම් සත්‍ය වශයෙන්ම පවතින්නේ මේ ක්‍රියා රාසින් තුනක්නේ. එතකොට දැන් මේ චිත්ත ගුහපති අහන්නේ ස්වාමීනි කතම්පන බන්තේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය හෝති. මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කොහොමද වෙන්නේ කියලා අහන්නේ. තේරුණා? ඒ කියන්නේ මේ අහන්නේ මොකක්ද? අර වේදනා සංඥා කියන දෙක නැති වුණහම තියෙන ස්වභාවය ගැන තමයි අහන්නේ. තේරෙනවනේ? ඒක සංස්කාර චිත්ත සංස්කාර. ඔව්. ඒක සංසිඳ ඒ කියන්නේ නිරෝධ වීම. අන්න හරියි. දැන් මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් අරිහතුන් වහන්සේටත් අනාගාමි උතුමන් වහන්සේටත් විතරයි. දැන් සෝවාන් වෙච්ච කෙනාටත් දැ. සකෘදාගාමි වෙච්ච කෙනාටත් දැ. අනාගාමි කෙනාටත් අරිහතුන් වහන්සේටත් තමයි පුළුවන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න. නිරෝධ සංඥා කියන්නේ විනේකද? නිරෝධ සංඥාව කියලා කියන්නේ සංඥාවක්මනේ. ඔව්. ඒක මේක අතර සම්බන්ධයක් නැහැ. නෑ. මේක අතර කියන්නේ මෙහෙමයි. දැන් අපි අර සංඛාරෝ දැන් ඉස්සරහ සම්බන්ධ සංඛාර උපේක්ඛා ඥානයේ ළඟට යනකම් මේ ගැඹුරු ඒකට හොඳේ සංඛාර උපේක්ඛා ඥානයේ ළඟට යනකම් අපි මේ මේක අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දුක වශයෙන් මේ යම්කිසි සංඥාවකින් නිරෝධ සංඥාවකින් මේක වඩනවා. වඩලා එතනින් එහා පැත්තේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින ගැන තමයි මේ අහන්නේ. අර සංඛාර උපේක්ඛා ඥානින් එහා. ඒකසන්නස නිරෝධ සංඥාව කියන්නේ මෙහෙම හිතුවත් හරියට නිවන කියන එක. නිරෝධ සංඥාව කියන්නේ නිවන කිව්වලා හිතන්න බෑ. එහෙනම් සංඥාව සංඥා වේදිතයි නිරෝධය. මේ නිවන. ඒ කියන්නේ නිවන තුල සංඥාවක් පනවන්න බෑ මත. දැන් අපිට ඉස්සරහට ටික හරි හම් වෙනවා. නිවන කියලා කියන එකට සංඥාවක් වේදනාවක් පනවන්න බෑ මත. ඒක අසංකතයි. ඒක තේරෙන සංඥාවක් තමයි දැන් ඉතින් යන්න අයිතෙන්ට යන්න හේතුවක් වෙනවා. ඒක හරි. කියන්නේ අසංඥතලින් සත්‍යවත් සංඥාවක් නැහැ කියන සංඥාවක් තියෙනවා. එහෙනම් හේතුවක් කරන්නේ නැද්ද? අසංඥතල අසංඥාවක් නැහැ කියලා කෙනෙක් වඩනවා නම් ඒ කියන්නේ සංඥාවක් නැහැ කියන සංඥාවක් තියෙනවා.
එහෙම සංඥාවක් තියෙනවා නේ. නැත කියන සංඥාව එයාගේ ළඟ තියෙනවා. ඒ කියන්නේ දැන් අසඤ්ඤ තලයේ සත්‍යය කියනවනම් ඒ සත්‍යයට සංඥාවක් නැහැ. අපි නැහැ කියවට අසඤ්ඤය කියවට එයාට සංඥාවක් තියෙනවා. ඔව්. එහෙම හිතුවත් හරි. හරි හරි. ඒ කියන්නේ එයාට සංඥාවක් තියෙනවා. නැත කියන සංඥාව තියෙනවා. ඔව්. ඒ කියන්නේ තුන් ලෝකෙම ඉන්න සියලු සත්‍යයන්ට සංඥාවක් තියෙනවා. සංඥාවක් නැත්නම් සත්‍යයක් නෑ මාත්‍ය. සංඥා වේදනා කියන දෙක තියෙනවා. මේ අවස්ථාවේදී සංඥා වේදනා නිරෝධ නිරෝධ හා අන්නේ ස්වභාවය කොහොමද කියලා තමයි අහන්නේ. නකෝ ගහපති සංඥා වේදිත නිරෝධං සමා සම්පජ්ජනස්ස විකුණෝ එවං හෝති. මේ චිත්ත ගෘහපතිය මේ ස්වාමීන් වහන්සේගෙන් දැන් අහපු ප්‍රශ්නේ මොකද්ද? සංඥා වේදේ නිරෝධ සමාපත්තිය කොහොමද කියලා අහනවා. එතකොට නකෝ ගහපති සංඥා වේදිත නිරෝධං සමාපන්නස්ස සම්පජ්ජනස්ස භික්ඛුනෝ එවං හෝති. ගෘහපතිය මෙන්න මෙහෙම නකෝ ගහපති මෙහෙම වෙන්නේ නැහැ. සංඥා වේදිත නිරෝධයට සමවැදුණු භික්ෂුවට මෙන්න මෙහෙම වෙන්නේ නැහැ. කොහොමද? අහං සංඥා වේදිත නිරෝධං සමාපජ්ජනස් සම්පජ්ජනස් සම්ති වා අහං සංඥා වේදිත නිරෝධං සමාපජ්ජාමීති වා අහං සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ වාතිති. මෙන්න මෙහෙම අදහසක් වෙන්නේ නැහැ. කොහොමද? අහං සංඥා වේදිත නිරෝධං සමාපජ්ජනස් සම්ති මම සංඥා වේදිත නිරෝධයට සමවදිනවා කියලා අදහසක් වෙන්නේ නැහැ. ඇයි එහෙම එකක් නැත්තේ? දැන් කාය සංඛාරත් සංහිඳිලා නා. වචී සංඛාරත් සංහිඳිලා නා. එතකොට තියෙන මොකද්ද? චිත්ත සංඛාරවල. චිත්ත සංඛාරවල මොනවද තියෙන්නේ? වේදනා සංඥානේ. එතකොට ඒකත් නැත්නම් මම කියලා කෙනෙක් තියෙනවද? එහෙනම් අන්න කියනවා මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මෙහිම අදහසක් නැහැ. කොහොමද? මම සංඥා වේදිත නිරෝධයට සමවදින්නෙමි කියලා අදහසක් තියෙන්නේ නැහැ. මම සංඥා වේදිත නිරෝධයට සමවැදුනා කියලා අදහසක් තියෙන්න පුළුවන්ද? එහෙම හේකුත් නැහැ. මම සංඥා වේදිත නිරෝධයට සමවැදිලා හිටිය කියලා අදහසක් තියෙනවා. ඇයි ඒ? එහෙම එකක් නැහැ. තේරුණාද මේක? එතකොට මේ දැන් ඔය බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා ditta dhamma vase ditta dhamma vedaniye vase nivana anu nivana isparsha karanne onne sanya vedayita nirodha samapattiyata samavedila. හොඳයි. එතකොට මෙහෙම අදහසක් නැහැ. කොහොම එකක්ද? මම සංඥ වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්නෙමි කියලා අදහසකුත් නැහැ. මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදී සිටිමි කියලා අදහසකුත් නැහැ. දැන් මම සංඥා වේදිත නිරෝධ සමාපත්තිය තමයි ඉන්නේ කියලා එහෙම අදහසක් නැහැ. ඒ ඇයි එහෙම අදහසක් නැත්තේ? මම කියලා සංඥාවක් නැහැ නේ. තේරුණා? එතකොට මම එහෙම හිටිය කියලා අදහසකුත් නැහැ. ඇයි ඒ? එහෙම සංඥාවක් තිබුණ නැහැ නේ. තේරුණා? දැන් අපි එළියට ගිහිල්ලා આવුත් මමනේ ගිහිල්ලා. ඇයි ඒ? සංඥාවකින් මේ ගිහිල්ලා. තේරුණා? එතකොට මේක සංඥාව සංඥා වේදනා කියන දෙකෙන් මත් මිදුණු ස්වභාවය. හොඳයි. අත ක්වස්ස පුබ්බේව තථා චිත්තං භාවිතං හෝති යන්තං තත්ථාය උපනීතීති. යම් කිසි විදියකට හිත භාවිතා කරාද ඒ හිත ස්වභාවය විසින් ඒ තත්ත්වයට ගිනිච්චා. තේරුණා? එතකොට එයා දකින්න කොහොමද? මම එතෙන්ට ගියා කියලා නෙවෙයි. කොහොමද? මේ යම් කිසි ආකාරයකට හිත භාවිතා කළාද ඒ භාවිතා කරන ලද සිත විසින් ඒ ස්වභාවයට පත්තුනා. ඒතර හේතුඵලවාදීව තමයි ගියේ. මේ තියෙනකොට මේක තියෙනවා. මේක නැතිනොර ඒක නෑ. අර සංඥා වේදිත නිරෝධය සංඥා වේදනා නැති නිසා ඒ සිතේ ස්වභාවය විසින්
අර නිරෝධ සමාපත්තියට කියලා. තේරෙනවද? ඒ දැන් ඒ හිතේ ස්වභාවය විසින් තමයි දකින්න. නැතුව මම ගියා හෝ මම කියන එක නෑ යා. කාටද මේ මේ නිරෝධ සමාපත්තියට සමවදින කිසිහිඳු කෙනෙකුට මම කියන සංඥාව නෑ. ඒ මේ නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් වෙන ශාසනයක බෑ. වෙන ශාසනයක නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. එහෙනම් මොන ශාසනයකද පුළුවන්? බුද්ධ ශාසනයක විතරයි. ඒත් කාටද පුළුවන්? රහතන් වහන්සේටයි අනාගාමී කෙනාටයි. ඉතින් බුදුපසේ බුදු දෙන වහන්සේට පුළුවන්. සමිනාස් නිරෝධ සමාපatti මෙච්චර කාලෙ ඉන්න මේ ඉඳලා මේ නැගී සිටිනවා කියලා කියනවද? දැන් ඔය නිරෝධ සමාපත්තියෙන් ඔය සරියුත් මහරහතන් වහන්සේම නැගී සිටියා සතියකින් ඉන්නේ කියලා කියන්නේ. ඒකට ඒක මේ කාලයක් අදහස් කරන්න පුළුවන්ද? එහෙමද? ඒ කියන්නේ මම මේ මෙච්චර කාලයක් මෙහෙමයි අදිෂ්ඨාන කරන්න පුළුවන්. දැන් අර මේ පුත්ත මන්තානි පුත්ත කියන රහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා තිබුණේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ බුදුහාමුදුරුව බැහැ දකින්න ආවහම මේ පුත්ත මන්තානි පුත්ත කියලා කියන්නේ ඒ රහතන් වහන්සේ බොහෝ පිරිවර ඇති කෙනෙක්. කවදාවත් ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුව දැකලා තිබුණේ නැහැ. ඉතින් බැහැ දකින්න ආවහම බුදුහාමුදුරන්ට වන්දනාමාන කරලා මේ බොහෝ රහතන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ නිසා බිහි වුණා ලෝකේ. ඉතින් බුදුහාමුදුරන්ට වන්දනාමාන කරලා උන්වහන්සේ යනවා එක්තරා වනලැහැපකට. එහෙම යනකොට මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා පිටිපස්සෙන් යනවා. දැන් ගිහිල්ලා දැන් මේ පුත්ත මන්තානි පුත්ත තිස්ස මහරහතන් වහන්සේ සමාපatti සෝයයට සමවදී. එතකොට මේ සාරිපුත්ත සාමින් වහන්සේ ඒ ඉදිරියේම සමාපatti සෝයයට සමවදී. ඊට පස්සේදී සාරිපුත්ත සාමින් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. මොකද්ද? පුත්ත මන්තානි පුත්ත තිස්ස මහරහතන් වහන්සේ ධ්‍යානයෙන් සමාපත්තියෙන් මිදින්නේ යම් මොහොතකද ඒ මොහොතේ මගේ ධ්‍යානයේද සමාපත්තියේද මිදේවා. ඉතින් අර හරියට කියනවා සිංහව දෙන්නේ මූණ දිහා එකට එක එක වෙලාවක බලනවා වගේ මේ ස්වාමින්වහන්සේලා දෙන්නම එකම වෙලාවකදී එකම මොහොතකදී සමාපත්තියෙන් මිදලා දෙන්නම ඇස් දෙක දිහා බැලුවා. ඉතින් ඒ වගේ අදිෂ්ඨාන කරනවා. සර්වසේ මන්තානි පුත්ත පුන්න කියන තේසාවන්හන්සේ. ඔව්. මන්තානි පුත්ත පොන්න. ඔව්. තිස්ස කියලා තියෙනවද? ඔව්. එතකොට හොඳයි. එතකොට මේ නිරෝධ සමාපත්තියට සමවදින කෙනාට මෙහෙම අදහසක් නෑ කිව්ව. කොහොම අදහසක්? මම නිරෝධ සමාපත්තියට සමවදින්නේ මේ කියලා අදහසකුත් නැහැ. මම නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නේ කියලා අදහසකුත් නැහැ. මම නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටිය කියලා අදහසකුත් නැහැ. එතකොට කොහොමද දකින්නේ? කොහොමද? අතෝකස් පුබ්බේව තථා චිත්තං භාවිතං හෝති. යම් ආකාරයකට හිත භාවිතා කළාද යන්තම් තතත්ථාය උපනීති. ඒ ස්වභාවය විසින් එතෙන්ට පැමිණේවා. තේරුණාද? එතකොට මම ගියා කියලා අදහසක්. හොඳයි, ඊළඟට මේ චිත්ත ගුණපතිය මේ ස්වාමින් වහන්සේගේ මේ දේශනාව අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා නැවතත් ප්‍රශ්නයක් අහනවා. සංඥා වේදිත නිරෝධං සමාපජ්ජනස්ස පන බන්තේ බික්කුණෝ කතමේ ධම්මා පටමන් නිරුජ්ජಂತಿ. යදිවා කාය සංඛාරෝ යදිවා වචී සංඛාරෝ යදිවා චිත්ත සංඛාරෝති. සාමීනි, සංඥා වේදිත නිරෝධ සමාපත්තියට පිවිසුණු කෙනාට
පිවිසුණා කෙනාට බන්තේ බික්කුණු කතමේ ධම්මා පඨමං නිරුජ්ජති. පළමුව කුමන ධර්මයක් නිරෝධ වෙනවද? දැන් අපි කියවන්නේ ධර්ම තුනයි තියෙන්නේ. මොනවද? කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. එතකොට දැන් අහන්නේ මොකක්ද? ස්වාමීනි මේ නිරෝධ සමාපත්තියට සමවදින කෙනාට පළමුව කුමන සංඛාරයේ නිරෝධ වෙනවද? දැන් හිතන හැටියට මොකක් වෙයිද? තුනම හොඳනේ එහෙනම් දැනගන්න එක මේවනේ. ඒ කියන්නේ අපි දැන් නුවරට යනවනම් යන පාර දැනගෙන තියන්නේ නේ. දැන් මේ හැමදේම ගල්ලා මේ පින් කරලා දන් දීලා බණ භාවනා කරලා කොහෙට යන්නද? නිවනට යන්න පුළුවන්ද සංඥා වේදිත නිරෝධ සමාපත්තියට යන්න නැතුව? බෑ. එහෙනම් මේක දැනගන්න වටිනවනේ නේද? හොඳයි. එතකොට දැන් ඇහුවේ මොකද්ද? සංඥා වේදිත නිරෝධ නිරෝධං සමා සංඥා වේදිත නිරෝධයට පිවිසෙන කෙනාට කුමන ධර්මයක් පළමුව නිරුද්ධ වෙනවද කියලා තමයි ඇහුවේ. යදිවා කාය සංඛාරෝ, යදිවා වචී සංඛාරෝ, යදිවා චිත්ත සංඛාරෝ. කාය සංඛාරයද නැත්නම් වචී සංඛාරයද නැත්නම් චිත්ත සංඛාරයද කියලා අහනවා. එතකොට සංඥා වේදිත නිරෝධං සමාපජ්ජනස්ස කෝ ගහපති බික්කුණෝ වචී සංඛාරෝ පටවන් නිරුජ්ජති. පළවෙනියට මොකක් නිරුද්ධ වෙන්නේ? වචී සංඛාරය. එතකොට වචී සංඛාර කියන්නේ මොනවද? විතක්ක විචාර දෙක. හොඳයි. මේ තතෝ කාය සංඛාරෝ, ඊට පස්සේ මොකද්ද සංසිඳෙන්නේ? නිරුද්ධ වෙන්නේ කාය සංඛාරය. තතෝ චිත්ත සංඛාරෝති, ඊට පස්සේ මොකද්ද නිරුද්ධ වෙන්නේ? චිත්ත සංඛාරය. සාදු භන්තේති කෝ චිත්තෝ ගහපති උත්තරින් පඤ්ඤං ආපුච්චේ. එහෙමයි ස්වාමීන් වහන්ස සාදු සාදු කියලා අනුමෝදන් වෙලා තව ප්‍රශ්නයක් අහනවා. දැන් මේ මෙතන ප්‍රශ්න මෙතන අපි සාකච්ඡා කළ යුතු තැනක් තියෙනවා. දැන් ඇයි මේ වචී සංඛාරයේ ඉස්සෙල්ලා දුරු වෙලා දෙවෙනියට කාය සංඛාරයේ දුරු වෙන්නේ? හිතන්න ඕනේ. කාය සංඛාරය කියන්නේ මොකද්ද? ආස්වාද පාස්වාද. එතකොට වචී සංඛාර කියලා කියන්නේ විතක්ක විචාර. එතකොට ඇයි මේ වචී සංඛාර පළමුව දුරු වෙලා කාය සංඛාර දෙවෙනුව දුරු වෙන්නේ? විතක්ක විචාර සංසිඳින්න ඕනේ නේ. දැන් කාය අතහැරිලා විතක්ක විචාර අතර වෙනවා. නැත්නම් කාය සංඛාර දැනෙන්න තියෙන විතක්කෙට වැටෙන්නේ. දැන් පළවෙනි ධ්‍යානයේදී අපි ඉගෙන ගන්නේ විතක්ක විචාර තමයි සංසිඳින්නේ. විතක්ක විචාර කියලා කියන්නේ අර අරමුණක හිත නැංගීමත් ඒ අරමුණෙහි හැසිරීමත් කියන මේ දෙක නැති වෙනවා. ඒක නැති වෙනකොට දැනෙනවා මොකද්ද? ප්‍රීති සුඛ කියලා දෙකක් දැනෙනවා. එතකොට මේ ප්‍රීතිය දැනනකොට සූත්‍ර ධර්ම වල තියෙනවා හරියට සීතල ජලාශයක කිඳා බැස්සාසේ මේ මුළු ශරීරයම සිසිල් භාවයට පැමිණෙනවා කියලා කියනවා. එතකොට ඒක එහෙම දැනෙන්න නම් පළමුවේ මොකද නැති වෙන්න ඕන? විතක්ක විචාර නැති වුණාට අර විතක්ක විචාර නැති වෙන්න ඕනි අර ප්‍රීති සුඛය දැනෙන්න. ඒ ප්‍රීති සුඛය දැනෙන අවස්ථාවේදී ඒක මේ කයට තමයි දැනෙන්නේ. කයටයි හිතටයි දෙකටම. ප්‍රීතිය දැනෙන්නේ දෙවෙනි ධ්‍යානයේදී. එතකොට තුන්වෙනි ධ්‍යානයේදී සුඛය දැනෙනවා. මේ දෙකම කයට තමයි දැනෙන්නේ. කය සිත කය දෙකටම. එතකොට කියනවා හරියට අර උපමාවකින් කියන්නේ අර විදියටනේ. සිසිල් හරියට හතර දිසාවෙන් වතුර එන සිසිල් වූ ජලාශයක හිසෙහි ඉඳලා පාදිය දක්වා කිමිදුනාම දැනෙන සිසිලක් තියෙනවා නම් අන්න ඒ වගේ මුළු ශරීරය පුරා මේ ප්‍රීතිය කියන චෛතසික අපි අභිධර්ම ඉගෙන ගද්දිත් ඉගෙන ගත්ත ප්‍රීතිය කියන පහක් තියෙනවානේ. එතකොට ඒ වගේ මේ ප්‍රීතිය කියන ස්වභාවය හිතත්
කයත් කියන මේ දෙකටම දැනෙන්නේ. ඒ නිසා ඒක දැනෙන්න නම් එහෙම මොකද්ද සංසිඳෙන්න ඕන? විතක්ක ਵਿਚාර සංසිඳෙන්න ඕන. ඒතර පළමුවෙන්ම සංසිඳින්නේ මොකද්ද? විතක්ක ਵਿਚාර තමයි පළමුවෙන්ම සංසිඳෙන්නේ. දැන් අපිට හිතෙන එක පාටම නෑ කය සංඛාර තමයි පළමුවෙන් සංසිඳෙන්නේ කියලා. ඒ මොකද කයනේ ගුරුසු තේරුණා. ඒ නිසා එහෙම හිතෙනවා. නමුත් දැන් ගිහිල්ලා ආපු කෙනා කියන එක පිළිගන්න ඕනේ. එතකොට විතක්ක ਵਿਚාර පළමුවෙන් සංහිඳෙනවා. කාය සංඛාර ඊළඟට සංසිඳෙනවා. හදන්නේ අඳුන දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙකත් විතක්ක ਵਿਚාර හිඳයි වෙනවා කියලා හිතන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස දෙක මෙනෙහි කිරීම විතක්ක ਵਿਚාර කියන ධර්ම දෙක නිසා ආස්වාස පාස්වාස වෙනවා කියලාද අපි මහත්ය හන්නේ? එහෙම හිතන්න පුළුවන්ද? විතක්ක ਵਿਚාර ඇත්තත් නැතත් මේ ආස්වාස පාස්වාස ක්‍රියාවලිය කයට ප්‍රතිබද්ධව සිද්ධ වෙනවා. ඒක වෙනින්ම ක්‍රියාවලිය. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ හිතේ හටගන්න චෛතසිකත් එක්ක තියෙන එකක්. හැබැයි අර මුලින්ම ආස්වාස පාස්වාස කය සංසිඳෙනවා මහත්. හැබැයි ඒ වුණාට මේ ආස්වාස පාස්වාස කය සංහිඳිලා තමයි විතක්ක ਵਿਚාර සංසිඳෙන්නේ. එතකොට ඒ දෙකම තමයි මේ ආස්වාස විතක්ක ਵਿਚාර සංසිඳෙනකොට ආස්වාස පාස්වාස කය සංහිඳෙනවා. එහෙම සංහිඳෙනකොට තමයි අර ප්‍රීති සුඛ කියන දෙකක් හටගන්නේ. එතකොට ඒ ප්‍රීති සුඛ කියන දෙක දැනෙනකොට මේ හිතින් මේ ශරීරය අත්හැරිලා නැහැ. ඒ පට වියාපෝ තේජෝ ආයෝ ස්වභාවය හිතට දැනෙනවා මහත්. ඒ දැනෙන ඒ ශරීරයේ තමයි අර ප්‍රීතිය කියන ධ්‍යානයක්. ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ඒ ස්වභාවයේ තියෙන ඒ ධ්‍යානයේදී ඒක දැනෙනවා ශරීරයට. ශරීරයට දැනෙන්නේ ශරීරය කාය සංඛාරය තමයි තියෙන නිසානේ. ඒක කාය සංහිඳිලා නම් එහෙම ඒක දැනෙන්නේ නැහැ. සංසිඳනවා කියලා කියන්නේ මොකක්ද? දැන් භාජනයක් තියෙනවා. ඒකට වතුර පුරවල තියෙනවා. ඒ භාජනයේ වතුර ටික අයින් කරාම මොකක්ද තියෙන්නේ? සංහිඳනවා කියලා කියන්නේ ඒ තියෙන ටික දුරු වෙලා යන. දුරු වෙලා ඒක ආස්වාස ප්‍රාස්වාස වැටෙන්නේ නැද්ද කියන්නේ? සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්බන්ධුනොත් ආස්වාස පාස්වාස කිරීමක් නැහැ. නෑ එතෙන්ට යනවා ප්‍රථම ධ්‍යානයේ දැන් ප්‍රථම ධ්‍යානයේදී තියෙන ප්‍රථම ධ්‍යානයේ පහම තියෙනවා. ඔව් ඒක එයාට අරමුණු වෙන්නේ නැහැ මහත්. එතන තියෙනවා. හැබැයි හතරවෙනි ධ්‍යානයේට සම්බන්ධුනහම සංඥා වේදිත නිරෝධයට සම්බන්ධුනොත් කෙනෙකුට එයාට ආස්වාස පාස්වාසයක් නැහැ මහත්. එයාට එහෙම එකක් තිබුණා කියලා දන්නේ නැහැ. එතන හරියට සංජීව කියලා හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ රුක්ස සෙවණක භාවනා කළා. ඊට පස්සේ ඉතින් මොකද කළේ? උනේ උපාසකම් වලගේ වැඩ දැන් නැද්ද? ඒ ඇවිල්ලා බැලුවා. එයා හිතුවේ මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙලා කියලා. ඇයි? මෙහෙම කළා බැලුවා. හුස්ම වැටෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ගින්දර දාලා ගිනි තියනවානේ. නමුත් ශරීරයට ගිනි ගත්තේ නැහැ. ඇයි? එයා හිතුවේ මේ හුස්ම වැටෙන්නේ නැත්නම් අපි හිතන්නේ මොකක් කියලාද? ඒ වගේ සංඥා වේදිත නිරෝධයට සමවැදුනහම එතන හුස්ම වැටෙනවා කියලා කියන්න බෑ. එහා වෙ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන. ඊට මෙහා නැහැ. එතකොට සංඥා වේදිත නිරෝධං සමාපජ්ජනස්ස පන බන්තේ බික්කුණෝ කතමේ ධම්මා පඨම නිරුජ්ජති නිරුජ්ජಂತಿ යදිවා කාය සංඛාරෝ යදිවා වචී සංඛාරෝ යදිවා චිත්ත සංඛාරෝති සංඥා වේදිත නිරෝධ සමාපජ්ජනස්ස කෝ ගහපති බික්කුණෝ වචී සංඛාරෝ පඨම නිරුජ්ජති. පළමුව වචී සංඛාරය තමයි දුරු වෙන්නේ. එතකොට තතෝ කාය සංඛාරෝ කාය සංඛාරය තමයි ඊළඟට නිරුද්ධ වෙන්නේ. එතකොට කාය සංඛාරයේ තියෙන අපේ මහත්ය සතරවෙනි ධ්‍යානියට යනවා. ඒ කියන්නේ
අර පළවෙනි ධ්‍යානිය මොකද්ද? ධ්‍යාන හතර දන්නව නේද? විතක්ක විචාර ප්‍රීති සුඛ. පළවෙනි ධ්‍යානය කියලා කියනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියලා මෙහෙම පහක් තියෙනවා. ඒ පහ එක තියෙන එක ධ්‍යානයට කියනවා පඨම ධ්‍යානය කියලා. මොනවද පළවෙනි ධ්‍යානයේදී තියෙන්නේ? විතක්ක තියෙනවා. විචාරක් තියෙනවා. ප්‍රීතියක් තියෙනවා. සුඛ තියෙනවා. එතකොට මේන් සංසිඳනවා දෙකක්. මොකක්ද? අනහරි. එතකොට විතක්ක විචාර දෙවෙනි ධ්‍යානෙද කීයක් ඉතුරුද? තුනක් ඉතිරි. ඊළවස්සේදී තව එකක් දැන් එතන වචී සංඛාර ඉවරයි. කොතරින්ද? දෙවෙනි ධ්‍යානෙට සමවදිනකොට පළවෙනි ධ්‍යානෙදී මේ වචී සංඛාර තියෙන විතක්ක විචාර තියෙන්නේ. එතකොට දෙවෙනි ධ්‍යානෙට සමවදිනකොට මොනවද නිරුද්ද? නිරුද්ධ විතක්ක විචාර නිරුද්ධ. එතකොට මොනවද තියෙන්නේ? ප්‍රීති සුඛ ඒකාගතා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයෙන් තියෙනවා ප්‍රීති සුඛ ඒකාගතා. ඊට පස්සේ දෙකෙන් තුනට සමවදිනකොට මොකක්ද නැති වෙන්නේ? ප්‍රීතිය නැති වෙනවා. තියෙන්නේ මොකක්ද? සුඛය ඒකාගතාවය. එතකොට මෙතනින් හතරවෙනි ධ්‍යානයට සමවදිනකොට තව එකක් නැති වෙනවා. සුඛයත් නැති වෙනවා. තියෙන්නේ මොකද්ද? එකඟ බවක් පමණයි. තේරුණාද? එතකොට දැන් පළවෙනි ධ්‍යානයේදී ඉඳලා දෙවෙනි ධ්‍යානයට සමවදිනකොට විතක් විචාර නැති වෙනවා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට සමවදිනකොට ප්‍රීතිය නැති වෙනවා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවදිනකොට සුඛය හරි ආයන. එතකොට මේ කාය සංඛාරය පවතින්නේ කොතෙන්ද යනකන්ද? හතර විධානයේ යනකන් තියෙනවා. ඇයි ප්‍රීති සුඛ තියෙනවා? ඒ දෙක මම කිව්වේ අරට. ශරීරයටත් දැනෙනවා. තේරුණා. හොඳයි දැනට අපි උමු දැනගමු. තවත් සූත්‍ර ධර්මයකින් අපි උත් තව ටිකක් තේරුම් ගමු. එතකොට යෝ යම් භන් භන්තේ යෝයම් භන්තේ මතෝ කාලකතෝ යෝචායම් බික්කු සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ ඉමේසං කින්නා නානාකරණන්ති. එතකොට අහනෝ මේ චිත්ත ගෘහපතිය සාමීනි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනෙකුත් ඉන්නවා. තව මෙරිච්ච කෙනෙකුත් ඉන්නවා. සංඥා වේදිත නිරෝධයට සමවැදුණු කෙනෙකුත් ඉන්නවා. මැරිණු කෙනෙකුත් ඉන්නවා. එතකොට යෝයම් භන්තේ මතෝ කාලකතෝ යෝචායම් බික්කු සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ ඉමේසං කින්නානා කරණන්ති. මේ දෙදෙනාගේ වෙනස මොකක්ද කියලා. මොන දෙදෙනාගේද? මරණු කෙනාට සංඥාවක් තියෙනවද? වේදනාවක් තියෙනවද? දැන් නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනාට නිරෝධ සමා සංඥා දැන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු නම් එයාට සංඥාවක් තියෙනවද? දෙකම නැහැ. දැන් මේ රූපපති අහන්නේ මොකක්ද? මේ දෙකේ වෙනස මොකක්ද කියලා. යාවං ගහපති මතෝ කාලකතෝ තස්ස කාය සංඛාරෝ නිරුද්ධෝ පටිපස්සද්දෝ. වචී සංඛාරෝ නිරුද්ධෝ පටිපස්සද්දෝ චිත්ත සංඛාරෝ නිරුද්ධෝ පටිපස්සද්දෝ. එතකොට යම් කිසි කෙනෙක් මැරුණා නම් එයාට මොකද්ද? කාය සංඛාරත් නිරුද්ධයි. එතකොට වචී සංඛාරත් නිරුද්ධයි. ඊළඟට චිත්ත සංඛාරත් නිරුද්ධයි. ආයුෂ ආයු පරික්ඛීනම් ආයුෂ පිරිහුණා. එයාගෙන ආපු ආයුෂ පිරිහුණා. උස්මා වූපසන්නා. උස්නේට මොකද උනේ? ශාරීරියේ තිබුණු උස්නේ සංහිඳිලා ගියා. ඉන්ද්‍රියානි විපරිභින්නානි. ඉන්ද්‍රිය ධර්මයෝ බිඳිලා ගියා.
යෝචකවායන් ගහපති බික්කු සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ තස්සපි කාය සංඛාරෝ නිරුද්ධෝ. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින කෙනාට කාය සංඛාර නිරුද්ධ වෙනවා. පටිපස්සද වචී සංඛාරෝ නිරුද්ධෝ, වචී සංඛාර නිරුද්ධ වෙනවා. චිත්ත සංඛාරෝ නිරුද්ධෝ, චිත්ත සංඛාර නිරුද්ධ වෙනවා. ආයු පරික්කින්නා අපරික්කින්නා, ආයුෂ තියෙනවා, ආයුෂ ඉවර වෙන්නේ නැහැ. එතකොට උස්මා රූපසන්නා, දැන් ඇයි එනවා මේ නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනාට ඒ නිරෝධ සමාපatti සුවෙහි වාසය කරන්න පුළුවන්. දැන් මෙහෙමනේ කියන්නේ, සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්ස අත්තංගමං අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ දැන් ඔය දැන් ඔය නිරෝධ සමාපත්තියට සමවදින කෙනා මෙහෙමයි කියන්නේ, සුඛස්සච පහනා සැපයත් අත්හැරලා, දුක්ඛස්සච පහනා සැපයක් නැත්නම් දුකකුත් නැහැ. එතකොට පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම, පෙර දුක සැප සොම්නස දොම්නස කියලා එකක් තිබුණා නම් ඒ ඔක්කොම අත්හැරලා, අදුක්ඛං අසුඛං දුකකුත් නැති සැපයකුත් නැති උපේක්ඛාසති පාරිසුද්ධිය, උපේක්ඛාසති පාරිසුද්ධියට උපසම්පජ්ජ විහෙරති, පැමිණ වාසය කරනවා. එතකොට එතන ඒ උතුමන් වහන්සේලාට ඒ නිරෝධ සමාපatti ඕනෑතරම් කාලයක් වැඩ ඉන්න පුළුවන්. හැබැයි මනුෂ්‍ය ලෝකයේ මේ ශරීරය පවතින්නේ නැහැ දවස් 7ක් ආහාර නැතුව. උපරිම තියාගන්න පුළුවන් දවස් 7ක් පමණ වෙනකන්. දැන් අපිට නම් 2 3 නැතිනකොට. එතකොට ඒ නිසා උන්වහන්සේලා අර සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් මිදිලා මේ නැවතත් මේ ශරීරය තිබුණ නැත්නම් උන්වහන්සේලා මේ ශරීරය පරිහරණය කරන්නේ අන් අයට යහපත පිණිස. කවුද? රහතන් වහන්සේලා. ඇයි? උන්වහන්සේලා වැඩ හිටියොත් උන්වහන්සේලාට ගින් ධර්මයේ ශ්‍රවණය කළ උන්වහන්සේලාට වන්දනාමාන කළ පුද සත්කාර කළ බොහෝ දෙනෙ මෙලෝ පරලෝ දෙලෝම යහපත් කරගන්න. ඒ නිසා ලෝකයාට අනුකම්පාවෙන් තමයි උන්වහන්සේලා ලෝකයේ වැඩ සිටින්නේ. එතකොට උන්වහන්සේලාට ඒ සුවෙහි ඕනෑතරම් කාල වැඩ ඉන්න පුළුවන්. නමුත් මේ කාම ලෝකයක, මනුෂ්‍ය ලෝකයේ මේ ශරීරයේ තියෙන දවස් කීයක් යනවා? 7ක් යනකම් තමයි උපුම්ම තියෙන්නේ. ඒකයි උන්වහන්සේලා නිවත මේ ශරීරයට පැමිණෙන්නේ. එතකොට එතකොට සංඥා වේදිත නිරෝධයට සමපන් පිවිසුණු කෙනාට කාය සංඛාරත් නිරුද්ධයි, වචී සංඛාරත් නිරුද්ධයි, චිත්ත සංඛාරත් නිරුද්ධයි. අර මැරුණු කෙනාගේ ආයුෂ පිරිහුණු නේ. මේ නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනාගේ ආයුෂ පිරිහීම නෑ. ඒ ආයුෂ පිරිහෙන්න මම ඉන්නේ පයි. ආයුෂ පිරිහෙන්න නම් කාගේ ආයුෂද පිරිහෙන්න? මගේ ආයුෂ. තේරුණා? ඉතින් මම නැත්නම් ඉතින් පිරිහෙන්න ආයසක්, ආයස පිරිහෙන්න ක්‍රමයක් නැහැ. එතකොට ආයු අපරික්කින්නම් උස්මා වූ අවුපසන්නා, උස්නේ නැති උනේ නැහැ. ඉන්ද්‍රියානි විප්පසන්නානි, ඉන්ද්‍රිය ධර්මියෝ, අතන ඉන්ද්‍රිය ධර්මියෝ විදු, මෙතන ඉන්ද්‍රිය ධර්මියෝ විශේෂින් පහන් භාවයට පැමුණා. යායන් ගහපති මතෝ කාලගතෝ යෝචායම් බික්ඛු සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ ඉදං තේසං නානා කරණන්ති සාදු භන්තේ කෝචිතෝ ගහපති උත්තරින් පඤ්ඤං ආපුච්චි. එතකොට මෙන්න මේක තමයි තියෙන වෙනස. කාගේද? සංඥා වේදිත නිරෝධයට සමවැදුණු කෙනෙකුත්, ඒ වගේම මල කෙනෙකුත් අතර තියෙන වෙනස මොකද්ද? ආයුෂ උෂ්ණය ඉන්ද්‍රිය ධර්ම පවතිනවා. අරයගේ ආයුෂ පිරිහිලා යනවා, ඉන්ද්‍රිය ධර්මියෝ බිඳිලා යනවා,
උෂ්ණය පහ වෙලා යනවා. මේ මල කෙනෙක් වගේ ඉන්න තියෙන එකත් හොඳයි බැලුවා. මේක මේ මල කෙනෙක් වගේ ඉන්න එකක් නෙවෙයි මේක. මේ කියන්නේ ඒකනේ මොකද ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ආයුෂ පිරිහිලා ගියේ නැහැ. ආයුෂ තියෙන්නේ මටනේ. ඉතින් මම නැත්තම් ආයුෂ පවතින විදියක් නැහැ. එතකොට එතන ආයුෂ පිරිහිලත් නෙවෙයි. එහෙම පිරිහුණා නම් ආපහු නැවතත් මේ ශරීරය පරිහරණය කරන්න බෑනේ. හොඳයි. දැන් මේවා හිත මේවා මේ මේවා අහලා නිකන් ඉන්නවා හිතන්නවා. තමන් වැඩ කරන වෙලාවට යන්නේ නැන වෙලාවට නිකන් ඉඳන මතක් මුතිය මතක් වෙන හැම වෙලාවකම මේව හිතන්න ඕන. සුත්තමේ ඥානිය තියෙන්නත් ඕන. ඊළඟට චින්තාමේ ඥානිය තියෙන්නත් ඕන. ඒ කියන්නේ මේ හිතන්න ඕන. එහෙම හිතන උඩ තමයි ඒ ධර්ම දියුණු වෙන්න ගන්න. හොඳයි. මෙන්න මේ දෙක තමයි තියෙන වෙනස කියලා දේශනා කළා. දැන් මේ වෙනස මෙහෙම කියන්න පුළුවන්ද මේ Nirodha Samapatti ට සම්බන්ධින්න බැරි කෙනෙකුට? අහලා ඒ Nirodha Samapatti ට සමවැදිලා කළ පුරුද්ද පළ පුරුද්දෙන් තමයි උන්වහන්සේලා මේ දේශනා කරන්නේ. දැන් අපි දැන් මේ පොතපතේ තියෙන නිසා ඒව දැන කියාගෙන ඒව මෙනෙහි කිරීමෙන් කියනවානේ. එතකොට කතම්පන බන්තේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටානම් හෝති ඉති නොකෝ ගහපති සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටහනස්ස බික්කුණෝ ඒවං හෝති අහං සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටා හිස්සන්ති වා අහං සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටා හාමීති වා අහං සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටිතෝ වාති. එතකොට දැන් සංඥා වේදිත නිරෝධයට අපි මුලින් කතා කළා සමවදින කෙනාට මොන අදහසක්ද නැත්තේ? මම මෙහෙම සංඥා වේදිත නිරෝධයට සමවදිනවා කියලා අදහසකුත් නැහැ. මම සංඥා වේදිත නිරෝධයට සමවැදිලා ඉන්නේ කියලා අදහසකුත් නැහැ. මම සංඥා වේදිත නිරෝධයට සමවැදිලා හිටිය කියලා අදහසකුත් නැහැ. ඊට පස්සේදී අහන්නේ මොකද්ද? කතම්පන බන්තේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටානම් හෝති ඉති. කොහොමද සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටපු කෙනෙක් නැවතත් සයි මිදෙනකොට කොහොමද කියලා අහන්නේ. එතකොට නකෝ ගහපති සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටහනස්ස බික්කුණෝ ඒවං හෝති. මෙන්න මෙහෙම අදහසක් නැහැ. කොහොම අදහසක්ද? අහං සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටහිස්සන්ති. මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා කියලා අදහසක් නැහැ. ඇයි එහෙම එකක් නැත්තේ? එහෙම එකක් තිබුණෙත් නැහැ. තේරුණා. එහෙම එකක් තිබුණෙත් නැහැ. ඒකම අපේ අදිෂ්ඨානයක් ඇතිව තමයි උන්වහන්සේලා එකට සමවදින්නේ. එතකොට අහං සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටා අහං සංඥා වේදිත නිරෝධ සමාපත් නිරෝධ සමාපත්තිය වුට්ටහාමි තීව. ඒ කියන්නේ මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් දැන් මිදෙනවා කියලා අදහසකුත් එහෙම එකක් නැහැ. අහං සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටිතෝ වාති. මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් මිදුණා කියලා අදහසකුත් නැහැ. ඇයි එහෙම එකක් තිබුණේ නැහැ. අතෝ කාස පුබ්බේව තථාචිත්තං භාවිතං හෝති යතාතං තං තතත්ථාය උපනේතිති. යම් ආකාරයකට හිත භාවිතා කළාද ඒ ස්වභාවය විසින් එතෙන්ට පැමිණවල ඒ ස්වභාවය විසින් ඒ සිත එතෙන්ට පැමිණෙවුවා කියලා තමයි උන්වහන්සේලා දකින්නේ. යම් ආකාරයකට හිත භාවිතා කළාද ඒ ස්වභාවය විසින් හිත එතෙන්ට පැමිණෙවුවා. සාදු පන්තේති කෝ චිත්තෝ ගහපති උත්තරින් පඤ්ඤං ආපුච්චි. මෙස් එහෙමයි සාමීනි කියලා උත්තර දීලා මෙහෙම ප්‍රශ්නෙකුත් තව ප්‍රශ්නයක් අහනවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටහනස්ස පන බන්තේ බික්කුණෝ කතමේ ධම්මා පඨමං උප්පජ්ජಂತಿ.
යදිවා කාය සංඛාරෝ යදිවා වචී සංඛාරෝ යදිවා චිත්ත සංඛාරෝති සංඥා වේදිත නිරෝධ සමාපත්තිය උත්හානස්සකෝ ගහපති බික්කුණෝ. දැන් මේ අහන්නේ මොකක්ද ස්වාමීනි? සංඥා වේදිත නිරෝධ සමාපත්තිය මිදුන කෙනාට පළමුව උපදින්නේ කාය සංඛාරද වචී සංඛාරද චිත්ත සංඛාරද කියලා අහන්නේ. හිතන විදිහට මොකක් උපදීද පළමුව? මොකක් උපදීද පළමුව? දැන් සමවදීදී කොහොමද? පළමුව නිරුද්ධ වුනේ. දෙවෙනුව නිරුද්ධ වුනේ. තුන්වෙනුව නිරුද්ධ වුනේ. එහෙනම් දැන් බලමු මොකක්ද? යදිවා කාය සංඛාරෝ යදිවා වචී සංඛාරෝ යදිවා චිත්ත සංඛාරෝති සංඥා වේදිත නිරෝධ සමාපත්තිය උත්හානස්සකෝ ගහපති බික්කුණෝ චිත්ත සංඛාරෝ පඨමං උප්පජ්ජති. ඇයි? සංඥාව වේදනාවක් තමයි පළමුවෙන්ම උපදින්නේ. එනත්තං සංඥා වේදනා නැතුව හිතක් දක්වන්න බෑ. දැන් අපි සබ්බචිත්ත සාධාරණ කියලා හිතක් තියෙනවනේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පවා තියෙන සිතක් තියෙනවා. ඒ සිතේ තියෙනවා සංඥා වේදනා කියලා චෛතසික ධර්ම දෙක. ඒක චෛතසික ධර්ම දෙක. එතකොට ඒ චෛතසික ධර්ම ඒ දෙක ඒක හැම හිතක් එක්කම හට ගන්නවා. එතකොට පළමුවෙන්ම නිරෝධ සමාපත්තියෙන් ඉඳලා ඒ මිදෙන කෙනාට පළමුවෙන්ම හටගන්නේ මොකද්ද? චිත්ත සංඛාර. ඒ චිත්ත සංඛාර නැතුව වෙන කිසිදු එකක් පණවන්න බෑ ලෝකේ. ලෝකයේ කියලා එකක් පණවන්නත් බෑ. එතකොට පටමං උපදි තතෝ කාය සංඛාරෝ. ඊට පස්සේ උපදින්නේ මොකද්ද? කාය සංඛාරය. අර ගියපු පිළිවෙලම තමයි. ඒක ගියේ පළමුවේ නිරුද්ධ වුණේ මේ මේ වචී සංඛාර දෙකට කාය සංඛාර තුනට චිත්ත සංඛාර. මේ හේතුවට එනකොට මේ පඩිපෙළේ නැග්ගා එක විදිහට ඒකින්ම නිබහින්න තියෙනවා. එතකොට කොහොමද? චිත්ත සංඛාර, කාය සංඛාර, වචී සංඛාර. එතකොට තතෝ කාය සංඛාරෝ තතෝ වචී සංඛාරෝති සාදු භන්තේති කෝ චිත්තෝ ගහපති උත්තරින් පඤ්ඤං ආපච්චති. මේ එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා උත්තර දීලා තව ප්‍රශ්නයක් අහනවා. හොඳයි. දැන් තේරුණාද? මේ පළමුවෙන්ම දැන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් අත්මිදුණු කෙනාට පළමුවෙන්ම උපදින්නේ චිත්ත සංඛාර. ඊළඟට කාය සංඛාර. ඊළඟට වචී සංඛාර. හොඳයි. සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටිතං පන බන්තේ බික්කුං කති පස්සා පුස්සන්තිති. සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටිතං කෝ ගහපති බික්කුං තයෝ පස්සා කුසන්ති. ශුඤ්ඤතෝ පස්සෝ අනිමිත්තෝ පස්සෝ අප්පනීහතෝ පස්සෝති. මේක බොහොම ගැඹුරු කාරණයක්. මම ටිකක් කියන්නම්. එතකොට සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනා දැන් මේක පුද්ගල අර්ථයකින් ගන්න නරකයි. මොකද මේ අහන්නේ සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනා පන බික්කුණෝ කිං කතිපස්සෝ පුසන්ති. ධර්ම කීයක් ස්පර්ශ ධර්ම කීයක් කිං ස්පර්ශ කරනවද කියලා අහන්නේ. මොකද්ද සඤ්ඤා වේදිත නිරෝධ සමාපත් සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියෙන් සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටුණා මහණුන් වහන්සේ කෙතෙක් පහස්සු පුසිද්දෙයි. තේරෙන්නේ නැහැ. සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනා කෙතෙක් ධර්ම කීයක් ස්පර්ශ කරනවද කියලා අහන. නැගී සිටින කෙනානේ සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණා. ධර්ම කීයක් ස්පර්ශ කරනවද? ඒක තමයි මගේ පුද්ගල අර්ථයෙන් ගන්න එපා. දැන් මේ අහන්නේ අර හිතේ ස්වභාවය විසින් එතෙන්ට ගිනිච්චනේ. එතකොට දැන් ඒ ස්වභාවයේ ධර්ම කීයක් ස්පර්ශ කරනවද කියලා.
තේරුණාද මේක? මම කියන අදහස දාගන්න නැතුව මේක දිහා දකින්න ඕන. එතකොට කියනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටිතා. වුට්ටිතා කියන්නේ පිවිසිය, පිවිසිනු, පිවිසිලා පිවිසුණු කෙනාට. දැන් අපි කියවන පිවිසි මේ අදහසුත් එහෙම එකක් නැහැ. දැන් මේ බාහිරයේ කෙනෙක් නේ මේ ප්‍රශ්නේ අහන්නේ, ගියපු කෙනා නෙවෙයිනේ. තේරුණා. දැන් කෝ ගහපති බික්කුණෝ තයෝ තයෝ පස්සා පුසන්ති. ධර්ම කීයක් ස්පර්ශ කරනවද? තුනක්. තයෝ තුනක්. මොකක්ද? ශුඤ්ඤතෝ පස්සෝ. ඒ ස්වභාවය ශුඤ්ඤත වශයෙන් දැන් අපි කියවනේ අර චිත්ත සංඛාර හැටියට සංඥා වේදනානේ අපි දැක්කුවේ. එතකොට දැන් මේ දෙකත් මේ දෙකිනුත් මිදීමෙන්නේ කොහෙටද සමාදින්නේ? සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමාදින්නේ. එතකොට ඒ ස්වභාවය ධර්ම කීයකී? ඒ ස්වභාවය තුළ ධර්ම කීයක්? ධර්ම කීයකින් ඒ ස්වභාවය ස්පර්ශ කරනවද කියලා යහන්නේ. තේරුණාද? එතකොට ධර්ම තුනකින් ස්පර්ශ කරනවා. කොහොමද? ශුඤ්ඤතෝ. ශුඤ්ඤතෝ කියලා කියන්නේ ශුඤ්ඤතෝ කියලා කියන්නේ සත්වයේ පුද්ගලයේ කියලා ස්වභාවයක් යාට එතන ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ මේ කියන ධාතු ස්වභාවයක් එතන ස්පර්ශ වෙන්නේ නැහැ. අන්න ඒ අර්ථයෙන් කියන ශුඤ්ඤත කියලා. තේරුණාද? කියන්නේ පඨවි ආපෝ තේජෝ කියන ස්වභාවයකුත් නැහැ. සත්ව පුද්ගල ස්වභාවයකුත් නැහැ. අන්න ඒ ස්වභාවයෙන් තමයි අර ස්වභාවය දකින්නේ. තේරුණාද? දැන් මේ එක්කිනාටම මේක මේ තුනේ එතෙන් දිහට ගන්නව නෙවෙයි. දැන් සද්ධා ඉන්ද්‍රිය ප්‍රබල කෙනා, ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබල කෙනා, ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය ප්‍රබල කෙනා ඒ ස්වභාවයෙන් තමයි එතෙන් සමවදී. දැන් හරි මේක කතා කරමු. එතකොට ශුඤ්ඤත වශයෙන් මේ ස්වභාවය අත්විඳිනවා. ඊට පස්සේ ශුඤ්ඤත කිව්වේ මොකක්ද? සත්වයේ පුද්ගලයේ කියන ස්වභාවයෙන් නෙවෙයි, ඒ වගේම ධාතු ස්වභාවයෙන් එතන නැහැ. එතකොට ශුඤ්ඤතෝ අනිමිත්තෝ පස්සෝ. අනිමිත්ත වශයෙන් ස්පර්ශ කරනවා. අනිමිත්ත වශයෙන් කියලා කිව්වේ දිසාව, වර්ණය, එහෙම ස්වභාවයක් එතන නිමිත්තක් දක්වන්න බෑ. නිමිත්තක් දක්වන්න දිශාවක්, වර්ණයක්, එහෙම ස්වභාවයක් මොකක්ද තියෙන්න ඕනේ? එහෙම ස්වභාවයකුත් නැහැ. එතකොට අප්පනීහිතෝ පස්සෝති. අප්පනීහිත වශයෙන් ඒ ස්වභාවය ස්පර්ශ කරනවා. කොහොමද? අප්පනීහිතයි කියලා කියන්නේ ඇලීම පිණිස කිසිදු අරමුණක් එතන නැහැ. තේරුණා? ඇලීමට අරමුණක් එහෙම පරිහ එහෙම අරමුණක් නැහැ. ඔන්න ඔය කියන ස්වභාවයන් තුනෙන් ශුඤ්ඤතෝ පස්සෝ, අනිමිත්තෝ පස්සෝ, අප්පනීහිතෝ පස්සෝති, සාදු බන්තේතු වූ චිත්තෝ ගහපති උත්තරින් පඤ්ඤං ආපති. එහෙමයි ස්වාමීන් වහන්ස සාදු සාදු කියලා අනුමෝදන්ගෙන තව ප්‍රශ්නයක් අහනවා. දැන් මේ කියපු කාරණාව තේරුණාද? දැන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවාදීන කෙනා මේ ස්වභාවය ධර්ම කීයකින් ස්පර්ශ කරනවද කියලා අහන්නේ. දැන් අපි මේ සාසනය උගන්වන අපි මහත්ය දැන් සමහර උදවිය දැන් මෙහි සාසනය උගන්වනවා ඉන්ද්‍රිය ධර්ම පහ. මොකක්ද ඉන්ද්‍රිය ධර්ම පහ? සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා. ඒ කියන පහේ මාත්‍ය දෙකක් තියෙනවා. මොකද්ද? වීරියත්, සතියත්. මේ කියන දෙක සද්ධාවන්ත සද්ධාව තියෙන සද්ධාවත් සමග තියෙනවා. ඒ වගේම සමාධියත් එක්ක තියෙනවා, ප්‍රඥාවත් එක්ක තියෙනවා. එතකොට දැන් සමහර කෙනෙක් සද්ධා ඉන්ද්‍රිය ප්‍රබලයි. කෙනෙකුට දැන් සද්ධා ඉන්ද්‍රිය වැඩි. එහෙම උදවියක් මේ ශාසනය තුළ බවුම් වඩනවා. සමහර කෙනෙකුට ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබලයි. තේරුණා? එහෙම උදවියක් මේ ශාසනයේ බවුම් වඩනවා. සමහර කෙනෙකුට සමාධි ඉන්ද්‍රිය තමයි ප්‍රබල. සද්ධාවත් නැතුව නෙවෙයි.
තේරෙනවා. හැබැයි ප්‍රබලම මොකක්ද? ඔව් අර සංඛාර උපේක්ඛා ඥානයේ ළඟදී තමයි මේක බලපාන්නේ. එතකොට සද්ධා ඉන්ද්‍රිය කෙනෙකුගේ ප්‍රබල වෙන්න පුළුවන්, ප්‍රඥා ඉන්ද්‍රිය කෙනෙකුගේ ප්‍රබල වෙන්න පුළුවන්, සමාධි ඉන්ද්‍රිය කෙනෙකුගේ ප්‍රබල වෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙකුගේ හිත බොහොම ආයාසයකින් තොරවම සමාහිත භාවයට පැමිණෙනවා. ඇයි? එයාගේ සද්ධා සමාධි ඉන්ද්‍රිය ප්‍රබලයි. එතකොට දැන් සද්ධා ඉන්ද්‍රිය ප්‍රබල කෙනෙක් නම් එයා සද්ධාව නම් සසරි දියුණු කරලා තියෙන්නේ. සද්ධාව නම් එයා දියුණු කරලා තියෙන්නේ. එයාට මේ නිවන, එයා නිවන ස්පර්ශ කරන්නේ අනිමිත්ත වශයෙන්. අනිමිත්ත වශයෙන් කියන්නේ නිමිත්තක් නැහැ. එතකොට ඒ දිශාවක් වර්ණයක් ඒ මොකක්වත් නැති ඒ ස්වභාවයෙන් තමයි එයා ඒ නිවන ස්පර්ශ කරන්නේ. ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය කෙනෙක්ගේ දියුණු නම් ඒ ප්‍රඥා ඉන්ද්‍රිය නම් සසරේ එයා දියුණු කරලා තියෙන්නේ. එයා ඒ නිවන ස්පර්ශ කරන්නේ ශුන්්‍යත වශයෙන්. ශුන්්‍යත කියලා කිව්වේ සත්ත්ව පුද්ගල පඨවි ආපෝ තේජෝ වායු මේ කියන ස්වභාවය නැති ස්වභාවයකින් තමයි උන්වහන්සේලා ඒ නිවන ස්පර්ශය කරන්නේ. ඊට පස්සේ තව කෙනෙකුගේ හිත සමාධිය තමයි ප්‍රබල. එහෙම සමාධිය ප්‍රබල කෙනෙක් නම් ඒ නිවන ස්පර්ශ කරන්නේ අප්පනීහත වශයෙන්. ඒ කියන්නේ එතන අරමුණක් නැති ස්වභාවයෙන් තමයි, ඇලීම සඳහා අරමුණක් නැති ස්වභාවයෙන් තමයි ඒ නිවන ස්පර්ශ කරන්නේ. තේරුණා? සමස්ත මේ චේතු විමුක්තිය නේද? එතකොට එතන දැන් අර ඉන්ද්‍රිය ධර්ම පහෙන් අර දැන් මෙතන තියෙන තුනක්. මොකද්ද? සද්ධා, සමාධි, ප්‍රඥා කියන තුන තියෙනවා. හැබැයි අර අනිත් දෙක තියෙනවා. මොන දෙකද? සතියයි විරියයි. ඔය තුන් දෙනාටම ඕනි. සතියයි විරියයි නැතුව සද්ධාවෙන් නිවන් දකින්නත් බෑ. සතියයි විරියයි නැතුව විරිය කියලා කියන්නේ මොකද්ද? චන්දං අකුසල ධර්මයන් පහ කිරීමත් කුසල ධර්මයන් වැඩි වීමත්. දැන් ඒක නැතුව පුළුවන් ද බෑනේ. එතකොට මේ තුන් දෙනාටම මේ දෙක ප්‍රබල ප්‍රධා ඒ දෙක තියෙනවා. මොන දෙකද? වීරියයි සතියයි වීරියයි. මං කියන එක තේරෙනවද? එතකොට හාමුදුරනේ ඒ පහ සසරේ පුරුදු කරලා ඉන්න ඕනේද මේ ආත්මේ මේ හිතන දැන් මේ හරි ඒ රහතන් වහන්සේට ඒ දෙක කරන්න සසරේ ඒ පහ පුරුදු කරලා ඉන්න ඕනේද? ඔව්. ඒ කියන්නේ සසරේ දැන් අපි දැන් නැහැ නේ පුරුදු එහෙම. හැබැයි සසරේ දැන් කෙනෙක් දැන් අපි මේ මෙච්චර කාලයක් පුරුදු කරපු ටිකක් තියෙනවානේ. දැන් මම කියන්නේ මේක මේ තව අපි මේව පුරුදු කළා තමයි නිවන් දකින්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් අපි මේ මොහොත වෙනකන් යම් තරමක් සසරි හිටියනම් පැවතුනානම් ඒ පැවතුණු කාලය තුල අපි මේ ධර්ම තුලින් එකක් තමයි ප්‍රබල වශයෙන් දිනු කරලා තියෙන්නේ. මේ සමාපත්තියට මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න ඒ සසරේ පුරුදු කරපු ඒ ධර්මයන් වැදගත් වෙනවා. මේ ආත්මේ උනත් දැන් අපි ධර්මය ආශ්‍රය කරනකොට කෙනෙකුට සද්ධාව තමයි වැඩෙන්නේ. එතකොට එයා ඒක පෙර සසරේ කරපු නිසා වෙන්නත් පුළුවන්. එතකොට මේ ඒ හේතුවෙන් මේ සසරෙත් ඒ සද්ධාව දිනුනා වෙන්න පුළුවන්. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය තව කෙනෙකුට ප්‍රඥාව තමයි වැඩෙන්නේ. සද්ධාවත් වැඩිනවා. හැබැයි ප්‍රඥාව තමයි එයාට වැඩෙන්නේ. එතකොට තව කෙනෙක් ඉන්නවා ඒ සද්ධාවක් තියෙනවා, ප්‍රඥාවක් තියෙන. හැබැයි ඊට වඩා ප්‍රබල එයාට සමාධිය. මම කියන එක තේරෙනවා නේ? එතකොට එයා මේ දක්වා සසිර දිනු කරපු එක වෙන්න පුළුවන්. එතකොට ඒ දක්වා දිනු කරපු එකෙන් ප්‍රබල එක මොකද්ද? ඒ ප්‍රබල එකට අනුකූලව තමයි එයාට අර ධ්‍යාන හතරට සමවැදිලා එයින් අත් පුළුවන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න. එතකොට අර හතර ප්‍රබල එක තමයි බලපාන්නේ. තේරුණා නේ? තේරුම් නැද්ද? සංඥාසද මේ තුන ඕනෑම ක්‍රමයකට පුළුවන් යන්න මේ පුළුවන් කරන්නේ නිවන ස්පර්ශ වෙන්නේ ඔය තුනෙන් එකකි. මේ දෙක දෙපැත්තට යන්න පටහැන්නේ නේද? විමුක්තිය විමුක්ති මොකක්ද මේ? විමුක්තියෙන් තමයි විමුක්ති ඥාන දර්ශනේ නිවන ස්පර්ශ කරන්නේ.
විමුක්ති මුඛයක් කියලා කියන්නේ මේක මේ දැන් චේතෝ විමුක්තිය කියලා මම අහලා තියෙනවා මේක. ඔව් චේතෝ විමුක්තිය තමයි. චේතෝ විමුක්තිය කියලා කියන්නේ අර සංඥා වේදනා කියලා කියන්නේ මහතේ චිත්ත චෛතසික ධර්මනේ. ඔව්. ඒ කියන්නේ හිතත් එක්කම යෙදෙන. අන්නෙන් අත්මිදුනහම තියෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි විසඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. එතකොට ඒක ස්වභාවයන් තුනකින් ස්පර්ශ වෙනවා. ඒ ස්වභාවයන් තුනෙන් ස්පර්ශ වෙන්නේ එක්කිනාටම නෙවෙයි. මම කියන එක තේරුණාද? එක්කිනාට එක ස්වභාවයකින් තමයි ඒක ස්පර්ශ වෙන්නේ. හැබැයි අර සද්ධාව දියුණු කරලා තියෙන ආකාරයට ප්‍රඥාව දියුණු කරලා තියෙන ආකාරයට සමාධිය දියුණු කරලා තියෙන ආකාරයට ස්පර්ශ වෙන ස්වභාවය වෙනස්. එතකොට දැන් සංඛාර උපේක්ඛා ඥානය කියලා එකක් තියෙනවා. දැන් කාය සංඛාරයේ දිහත් වචී සංඛාරයේ දිහත් කා දැන් අපි කියවනේ විතක්ක විචාර කියලා කියන්නේ සංඛාර. ඊට පස්සේදී ප්‍රීති සුඛ කියලා කියන්නේත් සංඛාර. එතකොට දැන් මේව ඒ මේ විදිහ උපේක්ඛා සහගත ඥානයක් තියෙන්න ඕන. අන්න එතෙන්ට යනකම්ම සංඛාර උපේක්ඛා ඥානය තව බොහොම ගැඹුරු මම තේරෙන විදිහට කියන්නේ දැන් මෙන්න මේ විදිහට අර විතක්ක ਵਿਚාරත් පීතිසුඛ ඒකාග්‍රතාවත් කියන මෙන්න මේ ධර්ම දිහා උපේක්ෂා සහගත ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ එතෙන්ට යනකම්ම අපිට මේ තුනම ඕන. මොකද්ද සද්ධාවයි ප්‍රඥාවයි සමාධියයි මේ තුනම අවශ්‍යයි. ඒතකොට එතනින් එහා පැත්තේදී සංඛාර උපේක්ඛා ඥානයෙන් පසුව ඒ අරිහත්යෙන් නැසී යුතු කෙලෙස් ටිකක් තියෙනවා. අන්න ඒ ටික නැසීමෙන් යම් කෙනෙක් නිවන ස්පර්ශ කරනවා නම් ඔන්නේ ස්වභාවයන් තුනෙන් එකකින් තමයි නිවන ස්පර්ශ කරන්නේ. හොඳයි. එතකොට දැන් මේ ටික තේරුණා නේද? එතකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටිතස්ස පන බන්තේ බික්කුණෝ කිං සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටිතස්ස පන බන්තේ බික්කුණෝ කිං නින්නම් චිත්තං හෝති කිං පෝණං කිං පබ්හාරಂತಿ සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටිතස්සකෝ ගහපති මෙහානි සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිය මහණ යම්කිසි කෙනෙකුට උන්වහන්සේගේ හිත කිං නින්නම් චිත්තං හෝති මේ හිත මුකකටද නැමිලා තියෙන්නේ කියලා අහන සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියහම හිත මුකේටද නැමිලා තියෙන්නේ කියලා අහනවා. දැන් මේ ස්වභාවයට දැන් අත් ගිහිල්ලා නැවතත් ඒ ස්වභාවයෙන් අත් මිදුනහම හිත පවතින හිත දැන් පරිහර ඒ පවතින හිත මුකටද නැවිලා තියෙන්නේ කියලා අහනවා. ඊට පස්සේදී කුමකට නැමිලා තියෙනවද කිං පෝණං කුමකට බර වෙලා තියෙනවද කියලා අහනවා. කිම් පබ්හාරಂತಿ කුමක් වූ ධර්මයකටම බර වෙලා තියෙනවද කියලා අහනවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ටිතස්සකෝ ගහපති බික්කුණෝ විවේක නින්නා මොකේදද නැවිලා තියෙන්නේ? විවේකයට නැවිලා තියෙනවා. එතකොට නැඹුරු වෙලා තියෙන මොකේදද? චිත්තං හෝති විවේක පොණා විවේක කියන එකටම නැඹුරු වෙලා තියෙනවා. මොකේටද? විවේකයට. විවේකය කියන්නේ මොකක්ද? මොන විදියට? එතකොට විවේක පබ්හාරಂತಿ මොකේටද බර වෙලා තියෙන්නේ? නිවනටම බර වෙලා තියෙනවා කියලා කියනවා. සාදු භන්තේති කෝ චිත්තෝ ගහපති ආයස්මතෝ කාමබුස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං කාමබුහු උත්තරින් පඤ්ඤාමා පුච්චේ. දැන් මෙහෙම කියලා එහෙමයි සාමීන් වහන්සේ කියලා සතුටු වෙලා තව ප්‍රශ්නයක් අහනවා. හොඳයි. ඊළඟට මොකක්ද අහන්න ප්‍රශ්නය? සංඥා වේදිත නිරෝධ සමාපත්තියාපන බන්තේ කති ධම්මා බහුකාරාති. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදීන සාමීනි ධර්ම කීයක් උපකාර වෙනවද කියලා අහනවා. ඊළඟට අහනවා
තියෙනවා අද්දාකෝතං ගහපතියම් පඨමං පුච්චි තබ්බන් තම් පච්චා පුච්චති. ග්‍රහපතියම මුලින් අහන්න තියෙන එක තමයි අකින් අහන්නේ. කියනවා අපි ජී තයාම් ව්‍යාකරිස්සාමි. ඒ උනාට කමක් නෑ මම ඔබට කියලා දෙනවා කියලා කියනවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තියකෝ ගහපති දේ ධම්මා බහුකාරා. ධර්ම කීයක් උපකාර වෙනවද? ධර්ම දෙකක් උපකාර වෙනවා. ඒ මොකද්ද? සමතෝච විපස්සනා ඡාති. සමතයයි විදර්ශන විපස්සනාවේ විදර්ශනාවයි උපකාරී වෙනවා කියලා මෙහි දේශනා කරනවා. හොඳයි. දැන් ගැටලු තැනක් තියෙනවද? දැන් මුලින් ඉඳලා අපි ආපහු කියමු සූත්‍රයේ සාරාංශ වශයෙන් සිහිපත් කරගෙන ඉමු. හොඳයි. මේ චිත්ත ගෘහපතිය මොන ඵලයේ හිටපු කෙනෙක්ද? අනාගාමී ඵලයේ හිටපු කෙනෙක්. මෙයාගේ රස්සාව මොකද? ජීවත් වුණේ හරක්. ඔව් හරක් ගෝ ගවයන් ආශ්‍රිත ක්‍රියා කළා තමයි ජීවත් වුණේ. හොඳයි. එහෙනම් දැන් මේ ගිහි ගෙදර නිහිටි නේද? එතකොට අනාගාමී වුණා ඉන්න පුළුවන්. මේක මේක නෙවෙයි ඉතින්. ගිහි ගෙදර රහත් වෙන්න යනවා. හොඳයි. අපි දැන් අපි කතා කරා මොකක්ද මේ ඇත්තටම මේ ලෝකේ 30 31 තලෙහිම තියෙන්නේ පුතෙන්ට ගිහිල්ලා බැලුවත් තියෙන්නේ ක්‍රියාකාරීත්වයන් තුනක්. ඒ මොනවද? කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන ස්වභාවයන් තුනක් ක්‍රියාකාරීත්වයක් තමයි තියෙන්නේ. එතකොට කාය සංඛාර කියලා කිව්වේ මොකක්ද? මේ ආස්වාද පාස්වාද කියලා කියන්නේ කාය සංඛාර. ඊට පස්සේ වචී සංඛාර කියලා කිව්වේ විතක්ක විචාර. ඊළඟට චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා වේදනා කියන ධර්ම. ඊළඟට අපි ඉගෙන ගත්තා ඒක ආස් කස්මා කොහොමද කාය සංඛාර වෙන්නේ? කොහොමද වචී සංඛාර වෙන්නේ? කොහොමද චිත්ත සංඛාර වෙන්නේ? එතකොට කාය සංඛාර වෙන්නේ කයට අනුබද්ධව පවතින නිසා කාය සංඛාරයි, වචනයට අනුබද්ධව පවතින නිසා වචී සංඛාරයි. මොකද මේ වචනේ පිට වෙන්න කලින් විතක්ක කරනවා, વિચાર කරනවා, ඉන් පස්සේ තමයි වචනේ පිට කරන්නේ. ඒ නිසා වචනයට අනුබද්ධයි, ඒක නිසා වචී සංඛාරයි. ඊළඟට සිතට සම්බන්ධයි මොකක්ද? සංඥා වේදනා කියන ධර්ම ටික දෙක. ඒ නිසා ඒක චිත්ත සංඛාරයි. එතකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනා කොහොමද කියලා අහුවානේ. ඊට පස්සේදී ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදීමි කියලා අදහසකුත් නැහැ. මම සමවැදිලා ඉන්නේ කියලා අදහසකුත් නැහැ. මම සමවැදිලා හිටියේ කියලා අදහසකුත් නැහැ. එතකොට කොහොමද දකින්නේ? යම් සිතක ස්වභාවයේ විසින් එතෙන්ට පැමිණෙවෝ. දොර සංඥා වේදිත නිරෝධ සමාපත්. එතකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින කෙනාට පළමුව නිරුද්ධ වෙන්නේ වචී සංඛාර, ඊළඟට කාය සංඛාර, ඊළඟට චිත්ත සංඛාර. එතකොට මැරුණු කෙනෙකුගේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනෙකුගේ අතර වෙනස මොකක්ද කියලා? මේ දෙදෙනාටම සමාන දෙකක් ටිකක් තියෙනවා. මොකක්ද? කාය සංඛාර නිරුද්ධයි, වචී සංඛාර නිරුද්ධයි, චිත්ත සංඛාර නිරුද්ධයි. ඊට
ඊටසේ මරුණු කෙනාගේ මොනවද නැත්තේ? ආයුෂ කෙරි වුණා, ඌෂ්ණය පහ වෙලා ගියා, ඉන්ද්‍රිය ධර්ම දිවිලා ගියා. අර නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනාට මොනවද? ආයුෂ කෙරි වුණේ නැහැ, ඉන්ද්‍රිය ඌෂ්ණය පහ වුණේ නැහැ, ඉන්ද්‍රිය ධර්ම බිඳුන්නේ නැහැ, ඉන්ද්‍රිය ධර්ම පහන් ස්වභාවයට පත් වෙනවා. එතකොට වෙසසින් පහන් භාවයට පත් වෙනවා. එතකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නකොට તો සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැවතත් ආවහම එයාට අදහසක් නැහැ. මොන අදහසක්ද? මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටිය කියලා අදහසකුත් නැහැ. එතකොට මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් සම නික්මෙනවා කියලා අදහසකුත් නැහැ. එතකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් මම නැගිටිනවා, මම සංඥා වේදිත නිරෝධ මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා කියලා අදහසකුත් නැහැ. සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට කියලා අදහසකුත් නැහැ. එතකොට සංඥා වේදිත නිරෝධ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනාට කුමන ධර්මයක්ද පළමුවෙන් නිරුද්ධ වෙන්නේ? උපදී සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදිලා එයින් මිදුණු කෙනාට එයින් සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිට කෙනාට පළමුවෙන් උපදින්නේ කුමන සංඛාර? චිත්ත සංඛාර පළමුව උපදිනවා, කාය සංඛාර ඊළඟට උපදිනවා, වාචී සංඛාර ඊළඟට උපදිනවා. එතකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනා කිනම් ධර්ම කීයකින් ඒ නිවන ස්පර්ශ කරනවද? තුනකින් ස්පර්ශ කරනවා. ඒක මොනවද තුන? ශුන්‍යත වශයෙන්, අනිමිත්ත වශයෙන්, අප්පනීහත වශයෙන්. එතකොට අපි නිකන් දල වශයෙන් මේක සද්ධා ඉන්ද්‍රිය තියෙනවා නම් ඔහු අනිමිත්ත වශයෙන්. සද්ධා ඉන්ද්‍රිය ප්‍රබල නම් අනිමිත්ත වශයෙන්. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබල නම් ශුන්‍යත වශයෙන්. සමාධි ඉන්ද්‍රිය ප්‍රබල නම් අප්පනීහත වශයෙන්. එතකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් මිදුණු කෙනාගේ සිත කුමකට නැමිලාද තියෙන්නේ? විවේකයට නැමිලා. කුමකට නැඹුරු වෙලාද? කුමකට බර වෙලාද? නිවනට බර වෙලා පවතිනවා. එතකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න කිනම් ධර්ම කීයක් උපකාර වෙනවද? දෙකක් උපකාරී වෙනවා. ඒ මොකක්ද? සමදේ සහ විදර්ශනා. තේමානේ. ඉතින් මේවා අඳුම තරම් අපි අහලවත් තියෙනවා. ඇයි අපි යන පාර මොකක්ද කියලා දැනගෙන තියෙන්නේ නැහැ නේද? දැන් මේක මේ භික්ෂුවක් වුණා, ගිහියෙක් වුණා, අරමුණ මේ මෞපියන් උපස්ථාන කිරීමෙන්, සමාජයට සේවය කිරීමෙන්, අපි බෞද්ධයන් හැටියට දන් දීමෙන්, සිල් රැකීමෙන්, බණ භාවනා කිරීමෙන් අපි අරමුණක් තියෙනවා. මොකක්ද අරමුණ? නිවනනේ. එතකොට මේ නිවන් දකින්න, නිවන අවබෝධ කරන්න නම් ඒක ඒ යා යුතු ක්‍රමයක්, අවබෝධ කළ යුතු ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක ගැන දැනගෙන අපි කරන්න නේද? එතන ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත් ඒ ධර්මයේ මේ විදිහට අවබෝධ කරගන්න ඕන. එහෙම නැතුව නිවන් කියන එක අවබෝධ කරගන්න බැහැ. ඒ නිසා මේ ධර්ම කාරණා අහන්ට ලැබීම, අහගන්ට ලැබීම, සාකච්ඡා කරන්න ලැබීම වාසනාවක්. ඒ කුමක් නිසාද? මේ බුද්ධ ශාසනය පවතින නිසා තමයි අපිට එහෙම එකතු වෙලා සාකච්ඡා කරන්න අවකාශය ලැබුණේ. ඒ නිසා මේ මහතෙරවරු මේ පරපුරෙන් පරපුරට මේ ධර්මය ආරක්ෂා කළ නිසායි මෙහෙම හරි අපිට එකතු වෙලා සාකච්ඡා කරන්න ලැබුණේ. නැත්නම් මේක හිතින් හිතලා කරන්න පුළුවන් කටින්ද? නෑනේ, පේනවනේ, හරි ගැඹුරුයි නේද? හොඳයි, අපි ගැටලු මොකක් තියෙනවද? මට
ප්‍රශ්නයක් තියෙනවා ඔබ හන්දර නෑ ඔකට පොඩ්ඩක් පරිබාහිර අදිෂ්ඨානය කියන්නේ මොකද්ද අදිෂ්ඨානය කියලා කියන්නේ දැන් මෙහෙම කියා කරන්න පුළුවන් අදිෂ්ඨානය කියලා කියන්නේ දැන් මම තමන්ට දැන් ඉෂ්ට අදිෂ්ඨානය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් දැන් අපි හිතමු මම නිදියන හරි නිදියන්ට කලින් මම හිතට අවවාදයක් කරනවා මොකක්ද අවවාදය මම මේ වෙලාවට හැරෙනවා අන්නේ කරන අවිතර කරන අවවාදයක් ඒ අනුව පිළිපැදීමක් තමයි අදිෂ්ඨානය කියලා කියන්නේ කරන අවවාදයක් ඒ අනුව පිළිපැදීමක් එතකොට දැන් අර ඒ වගේ නිරෝධ සමාපත්තියට සමවදින ඒ සාමින්හාන්සෙත් මේ කය යම් ප්‍රමාණයක් පවතිනවා පවත්තන්න පුළුවන් ඒ තාක් කාලයක් මම නිරෝධ සමාපත්තිය සමවදිනවා කියලා තමයි සමවදින්නේ එතකොට ඒ ඒ යම් ප්‍රමාණයක් කය පවතිනවා නම් ඒත් පවතින්නේ දින 7ක් වගේ කාලයක් පමණයි. ඉතින් ඒ නිසා 7 වෙනි දවසේදී උන්වහන්සේලා නැවතත් අර අදිෂ්ඨානය අනුකූලව අර අපි හිතට හොඳට හිත සමාහිත නම් හිතට කියවුවාම අවවාද කළාම මම මේ වෙලාවට නැගිටිනවා කියලා නැගිටින්න පුළුවන්. දැන් හොඳට හිතන්න මෙහෙම ඉගෙන හිත ප්‍රීතිමත් අවස්ථාවක. දැන් හිතන්න දැන් හිත යන්න තියෙනවා මේ කොහරි චාරිකාවක් කියලා. දැන් අපි නිදිය ගන්න මට හෙට මේ වෙලාවට හැරෙන්න ඕන කියලා. ඉතින් තමන්ට ඒක ගැන ඕනෑකමක් ඕනෑ. දැන් අපි මේ ලෞකික වශයෙන් කතා කරද්දී ඕනෑකමක් ඒකට ප්‍රීති ස්වභාවයක් තියෙනවා නේද? අර කියන වෙලාවට අවදි වෙන්න පුළුවන්. ඒ වගේ මේ හිත සමාහිත වුණාම ඉතින් ඒක හොඳටම කරන්න පුළුවන් අදිෂ්ඨාන කරන්න පුළුවන්. අදිෂ්ඨානය කියන්නේ හිතට දෙන අවවාදය ඒක අනුව ක්‍රියාව සිද්ධ වෙනවා. අන්න ඒක තමයි අදිෂ්ඨානය. ඒක හිතේ තියෙන ස්වභාවයක් දැක්කම. ඔව් හිතේ තියෙන ස්වභාවයක් ඒක. ඕනම කෙනෙකුට පුළුවන්. ඒක එක එක පුද්ගලයාගෙන් වෙනස් වෙන්නේ නැහැ. කෙලෙස් අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. කෙලෙස් ධර්ම අඩුවෙන් අඩුවෙන් අදිෂ්ඨානය ප්‍රබලයි. සරලව අදිෂ්ඨානය කොහොමද වෙනස් වෙන්නේ? මම කියන පුද්ගලයා අදිෂ්ඨාන කරනවද නැත්නම් එහෙම නැතුව අදිෂ්ඨාන? නෑ නෑ මම කියලා කෙනෙක් නෑනේ. ඒ කියන්නේ මම කියන කෙනෙක් ඉන්නේ පුතජන ලෝකයේ. ඉතින් ඒ කෙලස් දැන් අපි ධර්මය පුරුදු කරනකොට නැත්නම් දැන් මාර්ගඵලය අවබෝධ කරනවා නම් එයාට මම කියලා කෙනෙක් නැහැ. ඒක තමයි ඒක තමයි හිතේ ස්වභාවයක් ඒක. ඒ කියන්නේ මේ හිත හිතේ ස්වභාවය. මේ ඒ කියන්නේ හිතක් තියෙනවා. හිතක් නැති වෙන්නේ නැහැ. ඒ හිතට දෙන අවවාදය. ඒ අවවාදයට අනුකූලව පවතින ස්වභාවයක් තමයි ඒක. ඒක අර කෙලෙස් අඩු වැඩි වීම මත තමයි වෙනස් වෙන්නේ. දැන් දැන් ඔයක කතාවක් තමයි මම කිව්වේ පුත්තම මන්තන් පුත්ත රහතන් වහන්සේ ගැන. ඒ වගේ දැන් මේ දැන් පාතිහාර පාන ඒත් අදිෂ්ඨානය. මේ හිතට දෙන අවවාදය ඒ අවවාදයට අනුව කරන ක්‍රියාවක් තමයි තියෙන්නේ. කරන ක්‍රියාව. ඒ හිතේ පරිසුද්ධත්වය මතමයි. හිත පිරිසුදු කළාම මේ පඨේ ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් ඒ හිතට අනුකූලව පවත්වන්න පුළුවන්. දැන් අට කතාවේ කියනවා රහතන් වහන්සේලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධ රසෝජා කියන මේ සුද්දාෂ්ටක උන්වහන්සේලාට පුළුවන් විශාල කරන්නත් පුළුවන් කුඩා කරන්නත් පුළුවන්. දැන් මේ කුංචිදි ලොකු කරලා පෙන්නන්නත් පුළුවන්. එහෙම ඒක හිතේ ඇති වෙන පිරිසුදු භාවයේ නිසා ඇති වෙන ස්වභාවයක්. මේ අදිෂ්ඨානය කියලා කියන්නේ අන්න එහෙම එකක්. ඒ කියන්නේ මම කරනවා කියලා තියෙන්නේ පුතජන ලෝකේ විතරයි. රහතන් මාර්ගඵල ලැබපු අයට එහෙම එකක් නැහැ. මම කරනවා මම එහෙම අදිෂ්ඨාන කරනවා කියල එකක් නැහැ. මම කරනවා කියලා එකක් නැහැ. ඒකයි අර මේ ධර්මෙහි කය යම් තාක් කාලයක් පවතිනද ඒ තාක් කාලයක් මේක නිරෝධ සමාපත්තියට සමවැදෙලා ඉන්නවා. ශරීරයට ආහාර අවශ්‍ය මොන මොහොතේද මේ මොහොතේ ඒක හිතලා හැරෙන හිතලා අපහු එනවා නෙවෙයි.
ඒ ස්වභාවය නිසායනේ වෙන එක. ඒක මම යනවා කියලත් නැහැ, එනවා කියලත් නැහැ, ඉන්නවා කියලා එකක් නැහැ. එතකොට ඒ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ නිවනට මැත්තේ, ඒ කියන්නේ පරිනිර්වාණයට මැත්තේ විඳින්න පුළුවන් නිවන. ඒ කියන්නේ අත්දකින්න පුළුවන් නිවන තමයි ඒක. හොඳයි. එහෙනම් අපි දෙවියන්ට ඥාතින්ට පින් අනුමෝදන් කරමු. හොඳයි. බොහොමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් ඔබ හැම දෙනාම බොහොමත් වැඩ රාජකාරී තිබුණා. අපි විහාරස්ථානෙට යන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන කියන අදහසින් විහාරස්ථානෙට ගමන්. අපි හැම දෙනාම එකට ඒක රාසී වෙලා මේ කාල පරාසය තුල අපි ධර්මීය පිළිබඳවයි සාකච්ඡා කළේ. අපි ධර්මයට හිත නැඹුරු කළේ. දෙවල චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා. එතකොට මොන චේතනාවෙන්ද ඔයත් විහාරස්ථානෙට පැමුණුනේ? සද්ධර්ම ශ්‍රවණය කරන චේතනාවෙන්. එහෙම අදහස ඇති වුණු මොහොතේ පටන්ම මේ මොහොත දක්වාම පුණ්‍ය සංකුඤ්ඤා විසංකාර උපදිනවා. එතකොට මේ සද්ධර්ම ශ්‍රවණය කළා. ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්මියෝ මේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට යටපත් කරගෙන අලෝභ අධේස අමෝහ කියන මේ කුසල මූලයන් පෙරදරි කරගෙන සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මියෝ පවත්වමින් මේ සද්ධර්ම ශ්‍රවණය සාකච්ඡා අපි සිද්ධ කළා. එතකොට ඒකත් හොඳ යහපත් චේතනාවෙන් සිද්ධ කළේ මේ ධර්මය නිවන පිණිස මිසක තර්ක විතරක පිණිස නොව දෙක් මේ නිවන අවබෝධ කර ගැනීම සඳහායි කියන ඒ උතුම් අරමුණෙන් අපි මේ සද්ධර්ම සාකච්ඡාව සිදු කළා. එතකොටත් ඒකත් යහපත් අරමුණක්. එතකොට මෙන්න මේ සද්ධර්ම ශ්‍රවණය කරන්ට එන්න ඕනා කියලා හිතපු මොහොතේ පටන් මේ මොහොත දක්වාම යහපත් චේතනා යහපත් සිතුවිලි ඇති කරගෙන අපි සිතින්ද වචනයෙන්ද කයින්ද බොහෝ සංඛාර ධර්මියෝ සිද්ධ කළා. මේ සියල්ලක්ම පුඤ්ඤාවි සංඛාර. ඒ නිසා මේ හැමෝටම පුඤ්ඤාවි සංඛාර ධර්මියෝ සිදු කරන්ට බෑ. ඒ නිසා යම් පිරිසක් මේ සංසාර ගමනේ මෙන්න මේ පුඤ්ඤාවි සංඛාරේ ප්‍රමාදව නැත්නම් කුසලේ ප්‍රමාදව පිණෙහි ප්‍රමාදව යම් කිසි සසරේ දුක් ඇති ස්ථානවල උප්පත්ති ලබා සිටිනවා නම් මේ ගෞතම සම්බුද්ධ ශාසනයක් පවතින කාලයක මිනිස් කයක් දරාගෙන මිසුදු කළා වූ සියලුම පින් කුසල් දහම් ඒ සියලු මියගේ ඥාතීහු අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වූ සසරේ දුක කණන්ගින් අත්මිදෙත්වා සැපත කණන්ගේ සැපත වඩා වර්ධනය කරගනිත්වා අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස් ඇති කරගෙන අපි මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. සියලු මියගේ ඥාතීන්ට අප කළ පින් දහම් වලින් යහපතම සිද්ධ වෙත්වා. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකේ සම්බුද්ධ ශාසනය තියෙන නිසායි පින්නතුනේ මේ මනුස්ස ජීවිතය බොහොම අර්ථවත් වෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයක් නැති කාලයක මේ මනුස්ස ජීවිතයක් ලැබුවත් ඒ මනුස්ස ජීවිතය මිත්‍යා දෘෂ්ටියෙන් පිරුණු එකක් වෙනවා. ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනය පවතින කාලයක මිනිස් කයක් දරාගෙන උපදින්න ලැබීම වාසනාවක්. ඒ නිසා මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිදු කළා වූ සියලුම පින්දහම් මේ සියලුම දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සියලුම දෙවිවරු අප මේ කළ පින් අනුමෝදන් වෙත්වා. මේ බුද්ධ ශාසනයේ නිසයි මේ පින්දහම් සිද්ධ කළේ. පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ සම්බුද්ධ ශාසනය තව බොහෝ දෙනෙකුට හිතසුව පිණිස යහපත පිණිස චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා රැකදිත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දෙවිවරු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙත්වා කියන අදහසින් සියලු දෙවිවරුන්ටද අප කළ පින් බල මහිමේ යහපතම සිද්ධ වෙත්වා කියන කරුණාව මෛත්‍රිය ඇති කරගෙන කළ පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම මේ උතුම් බුද්ධ වචනය පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආපු යම් පිරිසක් වේද, ඒ සියලුම දෙනාට මේ අප කළ පින්දහම් වලින් යහපත සිද්ධ වෙත්වා. ඒ උදවිය යම් පිරිසක් සසරේ තවුන සිටීද, ඒ හැම දිනාටම අප කළ පින්දහම් වලින් යහපත සිද්ධ වෙත්වා. ඒ වගේම මේ උතුම් බුද්ධ වචනය මේ දක්වා පවත්වාගෙන එන්ට කාලය ධනය ශ්‍රමය කැප කළා වූ යම් පිරිසක් වේද, ඒ හැම දිනාටමද මේ කළ පින් දහම්බල බලයෙන් ශක්තියෙන් යහපත සිද්ධ වෙත්වා. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු, මේ මනුෂ්‍ය ලෝකයක ඔබ අපව හැදූ වැඩූ නිසයි මේ ආදී වශයෙන් සද්ධර්ම ශ්‍රවණය කරමින් අර්ථයෙන් ධර්මයෙන් මේ ජීවිතය සකස් කරගන්නට හැකියාව ලැබුණේ. ඒ නිසා මනුෂ්‍ය ලෝකයක ඔබ අපව හැදූ වැඩූ පෝෂණය කළ දෙමව්පියන්ටද මේ කළ පින්දහම් වල බලයෙන් යහපත සිද්ධ වෙත්වා. ඒ වගේම ගුරුහරු කන් දීලා අවවාද අනුශාසනා කළලා යම් කිසි කෙනෙක් කරුණාව මෛත්‍රිය ඇති කරගෙන අපේ යහපත බලාපොරොත්තුෙන් අවවාද අනුශාසනා කරමින් යහමඟ පෙන්වා දී හැම දිනාටමද යහපත සිද්ධ වෙත්වා. අවසාන වශයෙන් බුදු පසේබුදු මහරහතන් වහන්සේලා යම්බඳු නිවනක් අවබෝධ කළාද, ස්පර්ශ කළාද, ඒ වගේම බුදුන් වහන්සේලා ලෝකයේ පහළ වෙමින් දරුව මේ අවබෝධ කර මේ අවබෝධ කරන්නේ තෝ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදෙනවාය කියලා යම්බඳු දහමක් දේශනා කළාද, ඒ උතුම් ධර්මයම අවබෝධ කරගෙන ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන වුන උතුම් නිවනින් නිවිසනෙන්ට ඔබ අප හැම දිනාටම මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කළා වූ සියලුම කුසල් දහම් නිවන් අවබෝධයට පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං උද්ධාන සාසනං. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිංජතු. Come on, Mr. Patrick. Let me know what you want to say.